Hai Bon Satish. Ai bon. Hai Bon Hasa. Ai bon, ai bon Bi tiba. bi bi aku tu bi. Ni bi bi kau tu bi. Nombi. Mampu itu tak? Sambandan nen ni macam deng. Oh. Replace. Sambandan tu macam ni. Kalau bi taruh ni kan replace kerana. Replace kerana. Ai bon. Ai bon lagi tu. Ai bon, ai bon. ముఖ దేవా ఓయా ముఖ తిరిగా భయ విలా భయ విలా ఓకే మరి వాళ్ళ సెలబ్రిటీలో తొందరనే కెక్కరి సలీల అయితే సలీల తివంక జన వాళ్ళ వేగే HTTP అసలకు తుషారద కమీడియన్ సతీష్ నదేశంద చెన్నై ఎక్స్ప్రెస్ సాయనలకు సెలబ్రిటీ క్లాస్ పై కడితే మాకి పలవని డీడీ ఎక్కి మా మార నర్వస్ గణం కనిపా మాకి పలవని ఎక్కి మంగ హోమ్ ఫస్ట్ టైం ఏమైనా మట మటన వచనావేత్ నద్దు కొంచెం పలవని ఎక్కి అహల అహల కథా కరో గద్దరు తివంక ఎది మే వా కియట్ కొమ నాది తివంక కీరకా గిట్నో పాస్సే నవత్ గన్న దం బలడ్డో రేగడ ఇది మే అద రవిదుత్ ఎకతు వెనో అది ఇదం గేనే అద ఇదం మదయమ నివే మే యాలట మహట మే వగే රවින්දුත් අපිත් එක්ක එකතු වෙනවා DD අලුත්ම සමාජිකය හැටියට රවින්දු අමේන්ද්‍ර ඉතින් පේට්‍රියන් ලයිව් එකේ ඉන්න කට්ටිය රවින්දුව ආදරේ පිළිගන්නවා නේද ගන්නවා ඉතින් ගන්නවා එහෙනම් මේ ෂවුට් අවුට් ටිකක් තියෙනවා මේ එන කොළ දෙකක් මේ දුන්නා කියවන්න කියලා එච්චර ඒවා තියෙනවද ඔව් එච්චර ඒවා තියෙනවා එහෙනම් පොඩ්ඩක් ඉන්න ඉස්සෙල්ලා මම වැඩ එකක් කියලා ඉන්නම් අසංක සායක්කාර අපේ සහෝදරයා අසංක ඇක්ටිං වර්ක්ෂොප් එකක් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා ටෙලිග්‍රාම වල රඟපාන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒ කියන්නේ රඟපාන්න ආසදයන්ට රඟපාල නැති අයටත් මේ අවස්ථාව වෘතයි දැනට වැඩ කරන අයට කියන්නේ දැන් සුවේ දැන් මේ සාරංග දිනක්ෂි වාලෙඩ් එපා හරිද දාසන්ට සහකාරක එනවනක් එන්න කවන්නේ හැබැයි මේ අවස්ථාව විවෘත කරලා තියෙන්නේ මේ ෆීල්ඩ් එකට එන්ට්‍රි ලෙවල් එකේ ඉන්න තව අවස්ථාවන් ගන්න කැමති අයට මොකද සායලා නුදුරු අනාගතය කරන්න නියමිත ටෙලිග්‍රාම කීපයකට අලුත් මුහුණු ටිකක් හොයාගන්නත් බලාගෙන තමයි ඒක කරන්නේ රවිද ඔයාටත් යන්න පුළුවන් මේ මේකට හරි අයියගේ නම කියලා ගියාම මට එතකොට කොහොමද ගන්න එකක් ගෑ ඒ විදිහ හොදයි ඒ විදිහට කෙලිම සායාව අම්බලා කියන්න මං හසාගේ යාළුවෙක් කියලා ආ ඇත්තද බල්ලි මං පස්සේ කෝල් දෙන්න ඉතින් මේ අසංක සායක්කාරගේ ප්‍රොෆයිල් එකේ බලන්න ඉන්බොක්ස් පණිවිඩයක් තියන්න කියලා නම්බර් එකක් තියලා තියෙනවා අහන් ඉන්න කාට හරි උනන්දුවක් තියෙනවා නම් 077 130 777 6 තමයි නම්බර් එක අපි ඒ පෝස්ට් එකේ ලින්ක් එකකුත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න කමෙන්ට් එක හරි ඩිස්ක්‍රිප්ෂන් එක හරි තියෙයි. ඔය හරි තියෙයි. තිබ්බේ නැත්තම් ඔය අසංක තිබ්බේ නැත්තම් දුමින්ද පොඩ බලලා දාන්න. කවුරු හරි මක් කරින් කරන්න. මේ ඊට පස්සේ මාස්ටර් ක්ලාස් බයි බ්‍රූනෝ දිවාකර තියෙනවා ජූලි 6 වෙනිදා සෙනසුරාදා උදේ 9:30 ඉඳලා 2:30 වෙනකන් වන් ගෝල් ෆේස් බිස්නස් ටවර් එකේ. තව ඉතාලම සීමිත පිරිසකට විතරයි ඉඩකඩ තියෙන්නේ. නට් ඇන් බෝල්ට් එකෙන් තමයි කරන්නේ. මේ වෙලාවේ නට් සහ බෝල්ට් දෙන්නම මේ වෙලාවේ ඉන්න හින්දා අපි එයාලට ඒක කියාගන්න දෙමු. කියාගන්න කියන්නේ ඉතින් අර කිව්වගේ සීට් කීපයයි තියෙන්නේ. පොඩ්කාස්ට් ගැන ඉගෙන ගන්න කැමති පොඩ්කාස්ට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. දැනට පොඩ්කාස්ට් කරමින් ඉන්න ඕන කෙනෙකුට සුපිරි වැඩක්. ඒ කියන්නේ සෑහෙන ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් තියෙන නිකම් පන්තිවල උගන්වනවා වගේ වැඩක් නෙවෙයි. අනිත් එක ඊට පස්සේ බ්‍රූනෝ කිව්වා වගේ බ්‍රූනෝ කන්ටිනියුස්ලි ඒගොල්ලන් එක්ක ඒගොල්ලන්ගේ channel එක develop කරන්න නැත්නම් podcast program එක develop කරගන්න support එකක් දෙනවා දිගට. කැමති බ්‍රූනෝ වැඩෙත් එක්ක ඉන්නවා. බ්‍රූනෝ තමයි ඉතින් වැඩේට හරියටම හරියන පොරනේ. ආදේ නේද? එයා තමයි හරියට dial එක ඉතින් miss කරගන්න එපා. ලේසියෙන් හම්බෙන්න නැති chance එකක්. ආය හම්බෙයිද නැද්ද දන්නෙත් නෑ ඉතින් ඒ හින්දා ඔව් මේ එන කම්මැලි හොඳයි ආයි කරයි කියලා හිතාගෙන ඉඳලා ඕක ආයි කරයි පිස්සු ඇද අපිට මොනවා තිබ්බ තියා කරයි දන්නේ කරන්නේ නැහැ එන අමාරුයි ආයි කරව ගන්න ඕනේ ඒ හින්දා ඊටාම සීමිත ආසන සංඛ්‍යාවක් විතරයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ ඉක්මනට කතා කරලා මට දේවල් ටිකක් කියන්න පුළුවන් වන් ගෝල් ෆේස් බිස්නස් ටවර් එකේ තමයි තියෙන්නේ වන් ගෝල් ෆේස් එකට මෙයා කියන්නේ වන් ගෝල් ෆේස් බිස්නස් ටවර් එකේ තමයි තියෙන්නේ කියන්නේ වන් ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඔයාලට අපි කොහොමද අශයගෙන තියලා තියෙනවා හල හදිසියවත් පැටලුනොත් ඔයාට මයික් එකේ පිටිපස්සේ ඉඳන් කතා කරන්න පුළුවන් ඕකේ ෆයින් හදිසියවත් පැටලුනොත් අපි එක්කෙනෙක් තියලා තියෙනවා
තව දවස් දෙකකින් ඒ කියන්නේ අද බදාදානේ සිකුරාද වෙනකොට කොහොමත් අපි රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරනවා ඊට පස්සේ ගන්න නෑ හරියටම කිව්වොත් සීට්ස් තියෙන්නේ තව හතරක් වගේ තමයි ආ ඕකේ අතිශය සීමිතයි අතිශය සීමිතයි ඇත්තටම හතරයි තියෙන්නේ අර බොරුවට ටිකට් යන්න තියද්ද විකුර ගන්න නෙමෙයි ඒ සීට් හතරට කීදෙනෙක් ගන්නවද හතරයි නයි හතරයි නේද ඔයාලට මේ අපි නම් හැමාරටම දෙකමාර කිව්වහම එතකොට රිෆ්‍රෙෂ්මන්ට් එකකුත් දෙනවා ඒ ඔක්කොමත් එක්ක තමයි ඔය ඉන්වෙස්ට්මන්ට් එක 9000 නෙලා තියෙන්නේ සහ මේකට එනකොට ඔයාලගේ පොඩ්කාස්ට් අයිඩියා එකක් අරන් ඉන්න කියලා දැන් තමයි අපි කියලා තියෙන්නේ ජොයින් වෙලා ඉන්න කට්ටියට ඊට පස්සේ අයිඩියා එක වරකම් කරලා අපි ඒක කරනවා ඒක තමයි අයිඩියා එක තියෙන්නේ එහෙම වැඩකුත් වෙනවා මේ අද මේක යනකොට නම් ඔයා ඇවිල්ලානේ දැන් අපි රේඩියෝ එකේ වැඩ ගොඩක් වෙනවා හසා හරිද මට ඒකටත් වෙන කුලයක් දුන්නා මම ඒකම කියවගෙන යන්නද කියවලා දාන්න මං අභීගේ ප්‍රෝග්‍රෑම් එක අභීගේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා සිකුරාදා මේ සිකුරාදා මේ සිකුරා සිකුරාදා නෙමෙයි සමා වෙන්නේ බ්‍රහස්පතින්දා බ්‍රහස්පතින්දා පහමාරට අභීලයු තියෙනවා ඒකට ජොයින් වෙන්න එතකොට ඔෆිස් එකේ කණාවැදිරි රාත්‍රියේ අනවස්ස කතා කියන්න බව ආව ගමන් මේ මෙයා පොඩ්ඩ බලන්න එතකොට උදේට ඔෆිස් ටයිම් මිත්තිවන් කරගෙන මම එනවා හවසට ඔෆ් ටයිම් මිත්තිවන් කරගෙන මම එනවා එතකොට උදේ හවස දෙකේම මම රේඩියෝ එකේ ඉන්නවා උදේ 9 ඉඳන් 12 විතර වෙනකන් අතර මම ඉදී හවස බොහෝ වෙලාවට දෙකෙන් පස්සේ සාමාන්‍ය 5:30 6 වගේ වෙනකන් මම රේඩියෝ එකේ ඉන්නවා ඊට පස්සේ දැන් බ්‍රූනොත් ඉන්න හදන්නේ බ්‍රූනෝගේ ප්‍රෝග්‍රෑම් එකකට live with bruno කියලා අඟහරුවාදා හවස එකට බ්‍රූනොත් එක්ක chat එකකට set වෙන්න පුළුවන් රේඩියෝ එක පැත්තට આવොත් chennai express තියෙනවා විශේෂම එක ඔන්න chennai express හෙට ගමන් ආරම්භ කරනවා හෙටද වෙන්නේ සිකුරාද ගමන් ආරම්භ කරනවා හවස එකට නාවල sl.lk වේදිකාවෙන් තමයි chennai express පිටත් වෙන්නේ කවුද ප්‍රධාන රියදුරු සතීෂ් රඩේසන් බීලනවේ ඉන්නේ මග දිනවත්තල බහැල යන කැලවකරෙන්න වෙයි බීලනවේ ඉන්නේ ඒ වගේම රිදම්ස් ඇන්ඩ් රිඩල්ස් විත් දුමින්ද හෙට්ටි ආරච්චි එනවා ගණන් එපා වෙලා ඉන්න අයට රේඩියෝ එකෙන් ගණන් ඉගෙන ගන්න ගමන් ගණන් ගැන දැනගන්න ගමන් පොඩි ආතල් එකක් ෆන් එකක් ගන්න පුළුවන් සඳුදා දවස්වල හවස 7ට ඒ විතරක් නෙවෙයි live with ava මේක කිව්වේ නැත්තම් එන කේස්. ආ, නෝ කේස් එකක් ඕක කිව්වේ නැත්තම් ඉදි තියනවා නේද? ලයිව් විත් අවා තියනවා හැමදාම සෙනසුරාදා හවස 7ට. හැමදාම සෙනසුරාදා වේරි තියක්. හැම සෙනසුරාදා. හැම සෙනසුරාදාම හවස 7ට තියනවා. ඉතින් එතෙන්ද සින්දුත් එක්ක ඔයාලට තියෙන කතන්දර සින්දුත් එක්ක තියෙන මෙමරිස් අවන්තිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. එයා එතකොට එයාගේ අර ලස්සන රේඩියෝ වොයිස් එකෙන් ලෝකෙටම හෙන්න රේඩියෝ එකේ ඇවිල්ලා වාගේ අර මෙච්චරකල් හිතේ තියාගෙන ඉන්න කතාව කියලා දානවා. ඉතින් තව ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් එන්න නියමිතයි. තව පයිප්ලයින් එකේ තව තියෙනවා මේ ටිකක් අපි සර්ප්‍රයිසස් පොඩ්ඩක් තියාගමු නේද? තියාගෙන ඉඳලා දැන්ට ඔය ටික අහන්නකෝ ඔය බොයි මද. දැන්ට ඔය ටික අහන්න මේ ඉතින් හින්දි ප්‍රෝග්‍රෑම් එකකුත් එනවා. ඔව්. ඒක බ්‍රහස්පතින්දට තියෙන්නේ හවස 3ට බොලිවුඩ් පැත්තේ පොඩි රවුමක් ගහන්න මමයි තක්ෂි තමයි ඒක අරන් ඉන්නේ. ඉතින් එතකොට බ්‍රහස්පතින්දට ඕෆ් ටයිම් එක කෙලින්ම ඉන්දියාවෙන් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔය විදිහට තමයි රේඩියෝ එකේ වැඩ ටික යන්නේ. ඉතින් sl.lk පැත්තට එන්න ජොයින් වෙන්න. ඒ විතරක් නෙමෙයි අමතක කරන්න බෑ තව සවුට් අවුට් එකක් තියෙනවා. ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක SSP ශානි ඩොකියුමෙන්ටරි එක රිලීස් වෙලා තියෙන්නේ sl.lk එකට. ඉතින් එපිසෝඩ් 3ක සීරීස් එකක් විදිහට තමයි මේක ඉන්නේ. sl.lk එකට ගිහිල්ලා ඒකේ වොච් page එකට ගියපුවාම purchase කරන්න පුළුවන්. ඉතින් සඳුදට තමයි මේකේ සඳුද තමයි එපිසෝඩ් රිලීස් වෙන්නේ. පළවෙනි එක සඳුදා රිලීස් වුණා. ඉතින් එපිසෝඩ් එක ඊළඟ සතියේ එනවා. ඊළඟ සතියේ ජූලි 8 වෙනිදා ඒකාවෙක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් බලන්න අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක්. එහෙනම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බව හොම තගයු. ඊට අද මිස් වුණා නම් බදාදා දවසේ දවල් එකේ රේඩියෝ ලයිව් එක හසා ලයිව් එක ඒක මම කියනවා නුඹ කිව්වට තුනක් ඒක කියන්නවා. හසා ලයිව් එක මේ සතියේ මිස් වුණා නම් ලබන සතියේ බලන්න ලෑස්ති බලන්න අහන්න ලෑස්තිලා ඉන්න. ඔව් ලබන සතියේ අහන්න ලෑස්තිලා ඉන්න. මේ
අටසය හතලෙස් පටට එකක්කරය ඇවිල්ල තිබ බලාගව. මට කට උත්තරයක් නොගෙන ඉන්න ගෝටාබේ මහත්තයාගේ ආණ්ඩුව මේ මට පුළුවන්නම් මං කියන ඕන කෙනෙකුට ඕකේ ඔරිජිනල් හඬ පටිය දාන්න කියලා ඔකට විභාගයක් කරලා තියෙනවා. මුවා හේන කෑවහම ගෙදර තියෙන මුවහමට තමයි තලන්නේ. එහෙනම් අපි දවස ආරම්භ කරමු. ඔව් නේද? යන්නේ නේද නිවුස් පැත්තට? නිවුස් පැත්තට යම්. මොකද වෙලා තියෙන්නේ රටේ තොටේ? අද මේ අපි ඩාලි හටරෙන් පටන් ගමුද? මරු තියෙනවා. ඩාලි හටර ෆුල් ආතල් තැනකට ඇවිල්ලා තියෙනවා. මේක ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ සීරීස් එකක් විතරක් නෙවෙයි, සීරීස් එකට ප්‍රීක්වල් ලාගෙනවා. දැන් ප්‍රීක්වල් එකක් ඇවිල්ලා තියෙනවා. ප්‍රීක්වල් එකක් රිලීස් කරනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මෙච්චර දවස් තිබුණානේ දයාසිරි ජයසේකරට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය දරන එක තහනම් කරපු වාර්ණ නියෝගය. ඒකට විරුද්ධව පෙත්සමක් ගොනු කළා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එවකට හිටපු සභාපති එවකට කතාවක් එතකොට තිබ්බට සභාපති සභාපතිට විරුද්ධ සභාපති තව එක්කෙනෙක් මෛත්‍රීපාල යන ලයින් නැති නෑනේ. සභාපතිවයි තව එක්කෙනෙක්වයි ඇකියුස් කරලා මේකට පෙත්සමක් දාලා තිබුණා. දැන් ඔන්න ඒ පෙත්සම විභාග කරලා ඉවර වෙනවා. මාස 9ක් තිස්සේ ඇදිලාවිල්ලා. දැන් අතුරු තහනම් නියෝගයක් අර තහනම් නියෝගයට අතුරු තහනමක් පනවලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය දරන්න දයාසිරිට තියෙන වාරණය වාරණයට ලක් කරලා තියෙනවා. දැන් තමා වැඩේ තියෙන්නේ. දැන් ඔය දයාසිරිගේ ලේකම් ධූරය තහනම් කරන මොහොත වෙනකොට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකයි. දැන් ඒ තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් වින්ග්ස් වලට බෙදලා ඒක නෑ. ඒ හිටුම සභාපතිත් දැන් නෑ. දැන් ඔය වාරණ නියෝගය නිකුත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට. දැන් ඔය වාරණ නියෝගය එනකොට මෛත්‍රීපාල සිරිසේන සභාපතිකමේ නෑ. මොකද එයාට සභාපතිකම දරන්න බෑ කියලා වාරණ නියෝගයක් ඇවිල්ලා. එයාට සභාපතිකම දරන්න බෑ කියලා වාරණ නියෝගයක් ඇවිල්ලා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පත් කරගත්ත වැඩබලන සභාපති කෙනෙක් විජේදාස රාජපක්ෂ. එයාට වාරණ නියෝගයක් තියෙනවා. එයාටත් සභාපතිකම දරන්න බෑ. දරන්න බෑ. ඒගොල්ලෝ බහලේකම් කෙනෙකුත් පත් කරගත්ත දයාසිරිට පස්සේ එතන තමයි හොඳම වැඩේ දෙන්නේ. දයාසිරිට වාරණ නියෝගය ආවට පස්සේ වැඩ බලන මහලේකම් කෙනෙක් පත් කරගත්ත සාරතී දුෂ්මන්ත. සාරතී දුෂ්මන්තට වාරණ්‍යෝගයක් දැම්ම වැඩ බලන මහලේකම් විදියට ඔයා හොඳට අහගෙන ඉඳලා බලන්න තේරෙනවද කියලා. ඊට පස්සේ දැන් වැඩ බලන මහලේකම්ම වාරණ නියෝගයකට ලක් වුණාට පස්සේ ඒ වැඩ බල තහනම් වෙච්ච වැඩ බලන මහලේකම්ගේ වැඩ බලන්න තව වැඩ බලන මහලේකම් කෙනෙක් පත් කරා. එයාටත් වාරණියෝගයක් දැම්මා. හරිද? එයාටත් අධිකරණේ වාරණියෝගයක් දැම්මා. ඒ පැත්ත දැන් කාටවත්ම මොකුත් කරන්න බෑ. ඒ පැත්ත සම්පූර්ණ වාරණියෝග වලින් බහලා තින්නේ. ඊට පස්සේ මේක ඊට පස්සේ අනිත් පැත්ත තියෙනවා. නිමල් සිරිපාල සිල්ල දැන් වැඩ බලන සභාපති විදියට පත් වෙලා ඉන්නවා. මහලේකම් විදියට දුමින්දු දිසානායකව පත් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආයේ අමුතුවෙන් සභාපතිලා දෙන්න තුන් දෙනා නෑ. ඒගොල්ලෝ විතරයි ඉන්නේ කියලා. අර පැත්තෙන් කියනවා ඒගොල්ලොන්ට තමයි තාම බලය තියෙන්නේ මේගොල්ලොන්ගේ නීති විරෝධය කියලා. දැන්
දයාසිරි ජයසේකර ඊයේ මහලේකම් විදිහට පත්වීම ස්ථිර කරගෙන ඇවිල්ලා දැන් බලනවා මං කාගේද මොකේ මහලේකම්ද? හරි මහලේකම් තමයි. මම මොකේ මහලේකම්ද? දෙකක් තියෙනවා. නායකයා කවුද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. පක්ෂි මොකද්ද කියන පක්ෂෙත් තියෙනවා. කියන්නේ එයා මහලේකම් නම් එයා සභාපති කෙනෙක් නේද? සභාපතිකෝ ඊට පස්සේ දැන් දුමින්ද කියලා තිබුණා මේ දයාසිරිගේ මහලේකම් කම අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒගොල්ලන් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ වෙනම එකකනේ. වෙනම එකක. සහ දයාසිරිගෙන් මාධ්‍යෙන් අහනවා දැන් මොකද කරන්න කියලා. එයා මහලේකම් ඒක තහවුරු කරගෙන එළියට ආවට පස්සේ ජනාධිපතිවරණයේදී කාටද සහය දෙන්නේ කියලා. එතකොට එයා කියනවා ඒකදී පක්ෂය ගන්න තීන්දුවක්. පක්ෂයේ තීන්දුවත් එක්ක මම යනවා මහලේකම් විදියට කියලා. ඊට පස්සේ අහනවා දැන් කොයි පක්ෂද? ඊට පස්සේ දයාසිරිම කියනවා දැන් පක්ෂයට ඇවිල්ලා ඉන්න ආණ්ඩුවේ කණ්ඩායමක් කියනවා ඒගොල්ලෝ වර්තමාන ජනාධිපතිට සහය දෙනවා කියලා. ඒගොල්ලෝ නෙමෙයි පක්ෂය කියලා. දැන් අර පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේනලාටත් පක්ෂයක් නැහැ. ඕ දැන් මෙයා කියන්නේ එතකොට ඒ කියන්නේ චබකු පාර්ශවය නෙවෙයි නිදහස් පක්ෂ කියලා නෝ කියන්නේ ආණ්ඩුවට සහයෝගය දෙන කට්ටිය ඉන්නේ පැත්තෙන් නිවර්තිපාල දුමින්ද ඒ කණ්ඩායම හෙදෙන්නේ ලසන්තල ගියවන්න. ඒකට ඒගොල්ලෝ නෙමෙයිලු පක්ෂ. ඒගොල්ලෝ නෙමෙයිලු. අරගොල්ලොලුත් නෙවෙයිනේ මචං. අරගොල්ලද ඒ එතන මොකුත් නැහැනේ දැන්. අයියෝ දයාසිරිට වෙච්ච වැඩ දයාසිරි කල් හිතර ඇති මේ මේ වාරණේ තිබ්බට එකක් කියලා. දැන් ওই විසඳන්නේ පස්සේ දැන් නෑනේ නේද? දැන් වාරණේ දිගටම දුන්නා. අලුත්ෙන් පක්ෂයක් හදන සභාපති කෙනෙක් මිනිහට හොයන්න වෙනවා මචං. දැන් මං ලේකම්නේ මට ඕනේ දැන් නායකයෙක්. පක්ෂ ගන්න තීන්දුව කියලා ගයාසිරිම තනියම කල්පනා කරලා රයිට් අර ආණ්ඩුවට සපෝට් කරන කට්ටිය ඒගොල්ලෝ අපේ පක්ෂේ නෙවෙයි. පක්ෂේ නෙවෙයි. මේ පැත්තේ ඔක්කොම වාර්ණිය ඔයගොල්ලෝ වෙච්ච උඹගේ කිදු උන්ට ගන්න පක්ෂයක් නැහැ. පක්ෂයක් නැහැ. උන්ට නෙවෙයි. අනේ මම තමයි පක්ෂේ යන්නේ. මේ තීරණේ ගන්න තියෙන්නේ මට. ඉරණමේ කැටිලා තියෙන විදිහට මේ ඓතිහාසික තීන්දුව ගන්න තියෙන පුද්ගලයා ආද චෝසන් වන් මම ගන්නවනේ මේ තීරණේ කියලා. ඔයාලා තනියම තේකම් බිබී කල්පනා කරලා තීරණයක් ගන්න තියෙනවා. බය වෙන්න බා. ඔයා තීරණයක් ගන්නද? ඔයාට තමයි මේ තීරණේ ගන්න තියෙන්නේ. දැන් ඔය ඇත්තටම ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂද ශ්‍රී ලංකා වාරණ පක්ෂද? ඔය වාරණ මණ්ඩලයේ ශ්‍රී ලංකා වාරණ මම හිතන්නේ ඉස්සරහට වාරණ නියෝගයක් කාට හරි ගන්න ඕන නම් ශ්‍රී ලංකාවෙන් ඇහුවනම් හරි. කොහොමද ඔයා කොහොමද මේ වාරණ නියෝග ටික ගත්තේ? මටත් දෙකක් විතර ගන්න ඕනේ. කොහෙද ගන්න තියෙන්නේ? දැන් ඔකේ මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන්නේ නම තියෙන්නේ. දැන් එහෙම තියෙන්නේ අර ශ්‍රී ලංකා වාරණ පක්ෂෙන් ෆිල්ටර් වෙන කට්ටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එන්නේ මං හිතන්නේ. එහෙම සීන් එකක් තියෙන්නේ නේ. දැන් ওই පක්ෂ වාරණක් නැත්ත කාටද ෆිල්ටර් වෙන්නේ? දැන් දුමින්ද දිසානගේ ඇනිමල් සිනිපාල්ටයි ඒ දෙතුන් දෙනෙක් චඹකු අරන් ගියානේ. ඒගොල්ලන්ට තමයි දැන්ට වාරණ නැහැ. ඒගොල්ලන්ටත් එයි. දැන් මේ අර විදියට ඒගොල්ලන්ටත් නඩු පවරලා තියෙන්නේ. ඒක මේ අනු විදිහට කොහොමද වාරණයකින් දබල ගහන වරුණාම දෙගොල්ලන්ට වෙන කරගන්න දෙයක් නැහැ. වෙන කරගන්න ඈත තියා ඉලක්කය අල්ලලා මේකෙනික හර චෙස් එක වගේ අන්තිමනෝ බ්ලොක් දැන් කාලා දිනන්න බෑ. ඔය බලන්න තියෙන්නේ දයාසිරි ජයසේකරට මං කියන්නේ ඉක්මනට සතියන්තේ පත්තරේට කතා කරලා හැම පත්තරයකටම ඇඩ් එකක් යවන්න ටීවී වලට හරි දාලා දෙන්න සොයා දෙන්න කියලා දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතුරුදහන් ගිය අත සොයා දෙන්නකට වටිනා තෑගි මහලේකම් පවණක් ඉතිරිව ඔහු විසින් සොයයි. මීට මහලේකම් මීට මහලේකම් මහලේකම් පක්ෂයේ සොයයි. මහලේකම් පක්ෂයේ සොයයි කියලා අද ලයින් එකට හොදයිද කොහෙද ඒක නේද? මහලේකම් පක්ෂයක් සොයයි. මහලේකම් පක්ෂයක් සොයයි කියලා ඇඩ් එකක් දාන්න දෙන්න. උගත් බුද්ධිමත් තරුණ අවසන් කඩවසම් පෙනුපැති මහලේකම්ට පක්ෂයක් සවසයි. බුද්ධිය තිබ්බත් නැතත් එහෙම අවුලක් නෑ. නෑ නෑ යාට තියෙනවා. යානේ කාටද රන්ජන්ට කිව්වේ මේ මේක විතරක් හදලා වැඩක් නෑ. මේකත් රන්ජන්ට කාටද කිව්වේ? නෑ නෑ යා සොයන පක්ෂේ නායකයාට ඒව අවශ්‍ය නෑනේ මචං. ගැනේ. මෙයාටනේ ওই ටික තියෙන්නේ. ඔව් එයාට ඕන නෑ. ඒකනේ වැඩේ. ඒකනේ ඔතන ප්‍රශ්නේ. සුළු වරදකින් තනි වූ මහලේකම් කෙනෙක්. සුළු වරදකින් තනි වූ මහලේකම් කෙනෙක්. පක්ෂයක් සොයයි. පක්ෂයක් සොයයි. වරදට සබාව දෙන්න ලැබෙන්නේ. කියලා ඇඩ්ඩක් දාන්න. මේ මාර තත්වයක් වුණා නේද? මම ඇත්තටම මම පුංචි කාලේ හිතුවේ ලංකාවේ දේශපාලන පක්ෂ මෙච්චර රහට විහිළුවට ගන්න පුළුවන් වෙයි කියලා මම එහෙමයක් හිතලා තිබුණේ නෑ. ඉතින් මේ තව අපේ කියපු අනාවැකියක් හරි ගිහිල්ලා දෙනවා හසා. ඔයාට මතකද ළඟදි දෙන්නෙක් ගුටි යන ගත්තා. ගොඩක් අය ගුටි යන ගත්තා. ඒකෙන් ටිකක් ලොකුවට ගියේ. අර කික් බොක්සින් නෝර පැත්ත දෙන්නේ ගුටි යන ගත්තා. ඔව් ඔව්ද? ඊට පස්සේ පුතා කිව්වේ මෙහෙම තාත්තගේ කකුල ගැල්ල දෙන්න. තාත්තට එන අමාරුයි අපේ නඩු දාන මෙහෙම කියලා.
අන්න ඒකට සම්බන්ධ වෙච්ච මහින්දානන්දගෙන් ගුටිකාපු ගුණතිලක රාජපක්ෂ ඒ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න. අපි කිව්ව එකමයි කියලා වෙලා තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ තමාට පහර දුන් බවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබෙන බවට වාර්තා වෙනවා. අපි කියපු විදිහටම තමයි වැඩ. ගහලා කිව්වට ගැහිලා නැහැ නේද කියන්නේ. ගහලා ගහලා වට ගැව්වා ගැව්වා. නෑ මං හිතන්නේ මහින්දානන්ද ගුණතිලකව හම්බෙන්නේ නැති. හම්බෙලා කියන්නේ නැති. මල්ලි හරි අයියා හරි. නෑ නෑ. හොඳට මතක් කරලා බලන්න. මං ගැව්වමද? සද්දයක් විතරයි ඉන්නේ දැව්වේ. යා ඔය කිව්වට වාගේ කකුලේ පොත් අමාරුවක් නෑ නේද? ඒක තමයි අයිය නෑ නේ. අඩි වට කවුරුත් ගහලා නෑ නේ බලන්නකො. මේ කකුල ෂොක් එකට තියෙන්නේ. නැත්ත කකුල අත ගෑවත් දන්නේ නෑ. මොකක් කරේ? හම්බෙලා පොඩ කකුල කකුළු විද්‍යුත් තුද පැටිය වැදුනේ සිතුදද මක් මැක්ිය පැටිය තුද පැටිය සිතුද කියලා කකුල අත ගෑවම සමහරට අරගෙන හිත බටර් වගේ උණු වෙලා වෙන්න පුළුවන් මේක ඔක විදි දෙක අතර එකක් කකුල අත ගාලා බැලන්ස් කරලා කන අත ගෑවත් දන්නේ ආයෙත් කියලා කන පොඩ්ඩක් අත ගෑවත් දන්නේ දම් කියලා අත් කරගනි පැමිණිල්ල එහෙම වෙන්නත් පුළුවන් ඉතින් මොකක් හරි මේ ආකාරයකට වෙන්න නියමිතව තිබිච්ච එක තමයි ඕක කොහොම හරි අපි කියපු තවත් අනාවැකියක් ඒ විදිහට හරගෙILLා තියෙනවා ඩීඩී දේවාලෙන් කියපු දැන් මේ ඉස්සර පොල් මලක්වත් ගහන්න වෙනවා දැන් මේ යන විදියට නම් නේද පොඩි සීනුවක් තියාගෙන හොල්ලලා එහෙම නිවුස් කියන්න වෙනවා පෙන්නුම් කරනවා මේව තත්ත්වයක් පෙන්නුම් කරනවා කියලා කිව්වනම් තව ඒ ෂුවර් එකට දේවාලයක් දාගන්න මේ සම්බන්ධන්ගේ ඇත්තම රිප්ලේස්මන්ට් එක දාලා තියෙන්නේ මචං මේ තිරුකුණමල මේ ඡන්ද ඉල්ලපු කුවදාසන් ෂන්මුවන් කුවදාසන් කියන එක්කෙනා තමයි කුවදාසන් ඔව් එයා වෙනුවෙන් මේ රිප්ලේස් කරලා තියෙන්නේ ඉලෙක්ෂන් සම්බන්ධන්ගෙන් හිස්සෙච්ච මන්ත්‍රී දූරේ ඉලෙක්ෂන් කමිෂන් එකට ඒගොල්ලන් දැනුනේ ඔය මගේ ජීවිත කාලෙටම සම්බන්ධන රිප්ලේස් වුණාමයිනේ ඔව් ඔව් නේ කවදාවත් කිසිම ආණ්ඩු පෙරදිලා මේ මොනවා වුණත් සම්බන්ධන රිප්ලේස් කරන්න බෑ සම්බන්ධ නිකන් ක්වීන් වගේ නේ ඔව් නැරනකම් කොයිලේ නැරනකම් බලන් ඉඳියා ඒ වගේ අපේ ජීවිත කාලදී රිප්ලේස් මහිද්දත් කුයින් 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 ඒගොල්ලෝ ඔක්කොමලා කුයින්ලා තමයි ඉතින් මෙහෙ ඉන්නේ ඉතින් මේ කවුරුත් රිප්ලේස් වෙන්නේ ඉතින් ඉතින් ඒ පාර සද්ද නැතුව ඉන්න ඒ පාර සද්ද නැතුව ඉන්න දෙයක් නැහැ මේ තව නිවුස් එකක් තියෙනවා මරු නිවුස් එකක් නිවුස් 19 වාර්තා කරලා තියෙන ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කියලා තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට බරපතල ජාතික ආරක්ෂාව බරපතල අනතුරක හෙලීමක් වන නිසා එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු බවට ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාර්යාල සභාව කියලා තියෙනවා ඉතින් ඒකෙන් නිකුත් කරපු වාර්තාවකින් කියලා තියෙන්නේ මේක පෞද්ගලීකරණය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න කලින් රටේ ජාතික ආර්ථික ආරක්ෂාව ගැන අධ්‍යයනය කරලා සැලකිල්ලට භාජනය කරන්න ඕනේ කියලා. ඒ වගේම මේකේ හේතු ටික විදිහට දක්වලා තියෙන්නේ විදුලි සංදේශ පද්ධතියට එල්ල වෙන සාර්ථක සයිබර් ප්‍රහාරයකට ජාතික ආරක්ෂාවට අනතුරකට ලක් කළ හැකි බවත් දුරකථන භාවිතා කරන්නන් දසදහස් ගණනකගේ සේවා අඩාල කිරීම ගණදෙනු කරුවන් දසලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම වගේම මෙහෙයුම් රජයේ මෙහෙයුම් වසා දැමීම මේ වගේ එකක් හරහා වෙන්න පුළුවන් කියලා. يعني ටෙලිකොම් එක පෞද්ගලීකරණය කරොත් වෙන්න පුළුවන් දේ. දැන් ඒකට දැන් මේ දැන් රජයෙන් කරන් යනකොට ඒ කියන්නේ සයිබර් සිකියුරිටි පැත්තෙන් සෑහෙන බාර ලෙවල් එකක් ඇත්තනේ. දැන් ඒකෙන් එළියට ගියොත් එනකේ අර මේ තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක මේ නිකන් මේ චූටි චූටි මේ ස්කෑම් කරන උරුත හැක් කරනවා ඒක. එංගලන්තයේ මේ වෙන්න තිය හැක් කරලා ඇති. ඒකත් ප්‍රයිවටයිස් කරලා තියෙන. ප්‍රයිස් කරලා දෙන කේස් එක වෙන්න ඇති නේ. ඒ රටවල් වැටිලා ඇති දැන්. නෑ මං කියන්නේ ටෙලිකොම් කම්පැනි වල වැඳගෙන ඇත්තේ ආණ්ඩුවෙන්. අපේ ජාතික ආරක්ෂාවට මුහුත් කරන්න එපා. රජයේ කටයුතු අකර්මණ්‍ය කරන්න එපා මෙයා. කොහමද තව කියලා තියෙනවා මේකත් මරුව. ඔව් කවුද කියන්නේ? මේ පාර්ලිමේන්තු ආංශික අධ්‍යක්ෂක කාර්ය සභාවගේ. ඒ ඒ මේ තේද කියවන්න තියවක් කාර්යෝ. ඒකේ කියලා තියෙනවා රජයේ සහ ආරක්ෂක අංශවල සියලු වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා වන අතර
ඒ හේතුවෙන් රජයට පෞද්ගලික සමාගමගෙන් එම සේවාවන් ලබා ගැනීමේදී දැරිය යුතු වියදම සාපේක්ෂව ඉහළ යනු ඇති බවයි. ආ වියදම වැඩි වෙයි කියලා. නේද ඔක ඇග්‍රීමන්ට් එකක් ගහද්දී මෙන්න ආවල් ඉවර මේම කියලා ඇග්‍රීමන්ට් ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් වෙබ් අඩවි පවත්වාගෙන යනවා කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් සර්විස් එක රෝ කියන ඇත්තේ. සර්විස් ඒක වෙන්නේ නැතුව කියන්නේ. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩ් වෙනවෙන්නේ නැහැ නේ ඉන්ටර්නෙට් මේ වෙබ්සයිට් එකක් මේවා කරන්නේ. ඒක හොස්ටිං සර්විස් යන්න ගන්නවා. ඒගොල්ලෝ හදිසියවත් කේන්ති කිලි වල ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කැපුවොත් වෙබ්සයිට් එක වෙන වෙන කම්පැනි එකකින් ගන්න. ඔය තව තියෙන්නේ D අකුරෙන් පටන් ගන්න ඒවා තියෙනවා. A අකුරෙන් පටන් ගන්න ඒවා තියෙනවා. H අකුරෙන් පටන් ගන්න ඒවා තියෙනවා. ඔන සමහරට gov.lk එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ඇති. ඒකට අනුවද්දේවා ටික හොස්ට් කරන්නේ මේගොල්ලෝ. හොස්ට් කරන්නේ සහ සර්විසස් දෙනවා ඇත්තේ මේගොල්ලෝගේ කම්පැනි එකෙන් කියලා. සාපේක්ෂව ඉහළ යන වියදම ඉහළ යන්න පුළුවන් කියලානේ කියන්නේ. දැන් ඔහොම වියදමක් දීලා අපි නඩත්තුක දැන් දරණ වියදම නඩත්තු මේ 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 නඩත්තු වියදම් මේව කරලා දැනට රජයෙන් කරගෙන යන එක අපිට මාර සේවාවක් හම්බ වෙනවා. ඔව් ඒ කියන්නේ අනික රජයේම අනිත් ආයතන වලට ලාබෙට සර්විස් එක ගන්න ඕනේ හින්දා මේ එන සුදුවලිය නඩත්තු කරන්න ඕනේ නෑ. ටෙලිකොම් එක පාඩු නෑ. ටෙලිකොම් එක ලාභ ලබන ආයතනයක්. හැබැයි ඒක ඊට වැඩිය කාර්යක්ෂම කරන්න පුළුවන්. අනිත් එක කොහෙවත් සම්පූර්ණ විකුණා දමනවා කියලා එකක් නෑ. අනිත් එක දැන් ඇග්‍රීමන්ට් එක ගාදිමනේ ඔය ආණ්ඩුවේ ආයතන වලට මොනාරි තියෙනවා නම් ඒකට මෙන්න මේ විදිහට තමයි charge කරන්න පුළුවන් කියන එක මුල් කාලේ මේගොල්ලන්ට ඇග්‍රීමන්ට් එක ගාගන්න පුළුවන් ප්‍රොටෝකෝල් සදා ගන්න පුළුවන්. සාහනික මේ තව ඊළඟට කියන එක තව නියම ශ්‍රී ලංකා ටෙලිකොම් යන රටේ පැරණිතම විදුලි සංදේශ සේවා සපයන්නවනේ ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර ඒ පෞද්ගලීකරණය කළොත් ඒව සියලු දත්ත පෞද්ගලික සමාගම් වලට විවෘත වෙන බව ඒ වාර්තා වැඩි දුරටත් අමෝ ඒ කියන්නේ එක කාමරයක ෆයිල් ගොඩක් තියෙනවා. ඒ කාමරේ වෙන එකෙකුට දෙනවා. ඒ කියන්නේ මේක ගැන කිසිම නොලෙජ් එකක් නැති පුද්ගලිකෙක් ගැන කතා කරලා තියෙනවා. ඒකනේ දැන් මේ මේ ඔය ඔය කියන පෞද්ගලික දත්ත ටික ඔය ආකාර මේ ආරක්ෂා කරලා හංගලා තියාගන්න බෑ. ඔය පෞද්ගලික දත්ත ටෙලිකොම් එකට තිය දත්ත ලබා දීලා තියෙන හැම කෙනෙක්ම වගේ සෝෂල් මීඩියා වල ඉන්නවා. ඒ දත්ත ටික එළියේ තියෙනවා. මේ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගැන හිතනකොට ඇඩ් එක පෙන්නනවා. මට හේතුව හම්බුණා. මොකද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ඉන්නේ කවුද කියලා මන්ට අග්ගාලා බැලුවා. ඒකනේ ඒක මට එතකොට ওই නිවුස් එක ওই විදිහට එන්න හේතුව හම්බුණා. සභාපති සරත් වීරසේකර. චමල් රාජපක්ෂ. දෝස්ටන් ප්‍රනාන්තු. රවුෆ් හකීම්. චන්දිම වීරක්කොඩි. චන්න ජයසුමන. චාල්ස් නිර්මල නාදන්. සම්පත් අතුකෝරාල. සුමිත් උඩුගුමර යුකේ සුමිත් එදා අපි කතා කරේ. ආව අර තිස්සකුට්ටිය ආරච්චි ප්‍රේස් කරපහාද ඊළඟ රාජ්‍ය ඇමති එයා මේජ ප්‍රදීප් උඳුගොඩ සුදර්ශන දෙනිපිටිය නිමල් පියතිස්ස ඔය සෙට් එක තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ ඉන්නේ. මේ මේක ඉන්නේ කවුරු එක්කෙනෙකුට හරි ඔය මේ මේ ටෙක්නොලොජි නැත්තම් ටෙලිකමියුනිකේෂන් ගැන බේසික් එකේකට තියෙනවා. එයාට නාත දෙවියු උගන්වන්න හීනෙන් ඇවිල්ලා ටෙක්නොලොජි. ඒ කියන්නේ ඒක අපිට කිසිම අහුවෙන්නේ නැති කමියුනිකේෂන් ලයින්. එයා මෙටාවර්ස් එකේ ඉන්නේ. ඒක හතු කනවද කොහෙද? එයාට නාත දෙවියු ඇවිල්ලා එක වෙලාවකට රසායන විද්‍යාව උගන්වනවා නාත දෙවියු. චන්න ජයසුමන වාත්තේ නාත දෙවියු රසායන විද්‍යාව උගන්වනවා. ඉතින් රසායන විද්‍යාවත් උගන්වන එකේ මේකත් එක්ක IT උගන්වනවා ඇති. මේ ඒ ලයින් එකේ කියලා තියෙනනේ නිවුස් එකේ මේ මොකද්ද වඩ ස්ටෙප් ලයින් මොකද්ද කියලා තියෙත් අර ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ රටේ පැරණිතම විදුලි සේවා ඉතින් ඔය කමිටි එකේ ඉන්නේ රටේ පැරණිතම ඉතින් අවුට්ඩේටඩ්ම කට්ටිය. ඔව් පැරණිතම මේ හාන යන්ත්‍ර තමයි පැරණිතම සීසාන යන්ත්‍ර. සීසාන පැරණිතම සීසාන යන්ත්‍ර ටික තමයි කොමිඩියන් හොදවදයි හරි බගේ ගෝබල් තියනවා කියලා තියෙනවා ඉතින්. හැබැයි ෆයිල් තියෙනවනේ. සරත් වීරසේකර වගේ මහත්මයෙක් කියනවා නම් ජාතික ආරක්ෂාව ගැන ටෙලිකොම් එක දැන් වික්කොත් ජාතික ආරක්ෂාව අනතුරේ කියලා මං හිතන්නේ අනතුරේ වෙන්න ඕනේ. ඔය යා හැමති රටට ආදරේටනේ ඔක්කොම කරන්නේ. ඇඩ්මිරල් හරි මොකක් කරේ නේද? ඔව් යා ආරක්ෂාව ගැන යා දන්නවනේ. ඔය ඇඩ්මිරල් කෙනෙක්නේ. යා හදලා දන්නවා. සමහරට දැන් ඔය මේ ටෙලිකොම් එකේ එයාට හිතුණොත් සයිබර් සිකියුරිටි වැඩි කරන්න ඕනේ කියලා මේ හැම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකටම පිස්තෝලයක් දෙන්න තියෙනවා. නැත්තම් වෛරස් එක කවුද වෙඩි තියලා දාන්න කියලා. ටෙලිකොම් එකේ සයිබර් සිකියුරිටි වැඩි කරන්න කියලා මේ ආමි එකෙන් ගාඩ් එකට දාන්න පුළුවන් ටෙලිකොම් බිල් එක. රත්න ලංකා එක මොකද? ඒකත් හොඳයි හැබැයි. සයිබර් සිකියුරිටි වැඩි කරන්න රත්න ලංකා එකට දෙමුද මේ සරක් වීරසේකර මහත්තයා? මොකද කියන්නේ? අපි සපෝට් ඈ ඕගොල්ලෝ ඕගොල්ලෝ අපේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕනම තියෙන එක. ඒ එහෙම බැරි වුණොත් මචං මේගොල්ලන්ට කරන්න පුළුවන් දැන් ওই දත්ත ගෙනියනවා කියන ප්‍රශ්නයක් නේ තියෙන්නේ මචං. ඒ කියන්නේ ප්‍රයිවට් එකට දුන්නාන් පස්සේ
ෆුල් ගා ස්ටිෆ් එක මොකද කාට් එක දාන්න තියෙන්නේ දත්ත වලට කේබල් ලොක් ටිකක් දාපන් ඔව් බයිසිකලට අතරකට දාන්න යන්නේ කොහෙවත් යාක් දත්ත වලට කොහොමද මම කියන්නේ දැන් මොකක් හරි ඔය වගේ තීරණයක් ගත්තොත් එදා ඉඳලා හැම සේවකයෙක්ම එළියට යනකොට හවසට චෙක් කරන්න ඕන දත්ත සාක්කුව දාගෙන දත්ත සාක්කුව දාගෙන අනික දත්ත වලට පිටත සැර කරලා තියන්න ඕනේ දත්ත හුප් යන්නේ යන්නේ කියලා එහෙම කරොත් ගොඩ දාගෙන කරලා තියාගත්තා මේ ඒ පුළුවන් නම් බල්ලෝ කීපේ දෙනෙකුත් දාන්න ඕනේ මචං ඒ කියන්නේ දත්තේට මෙහෙර යනවා නම් බල්ලා පුරලා හරි ඔව් නේද ඒ කියන්නේ මේ නඳුන්ගේ තව අදහසක් තියෙනවා දත්ත වලට ඉබ්බෝ දාපු කියලා ඒකත් හද ඒකත් හද දත්ත වලට ඉබ්බෝ දාලා ඉබ්බෝ දාලා යතුරු විසික් කරා යතුරු විසික් කරා මොදට ඔව් අනික ඔක්කොම ඉබ්බෝ එක જાතියේ කරගෙන ඔක්කොම යතුරු එක જાතියේ ගමු කාට හරි යතුරක් හම්බුණා මොකෙන් කොයි කෝපෙන් කරගන්නද කියලා හොයාගන්න ඕනේ එහෙම අපෝ දත්ත ආරක්ෂාවට අපි දෙන්නම් මේ සරක් වීරසේකර මහත්තයා අයිඩියාස් ඕගොල්ලන්ට සරක් වීරසේකර නේද මේ දැන් අවුරුදු දෙකකට ඉතන කලින් පොලිස් ඇමති හිටියේ යස් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුවරේ දරුවේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ සරත් වීරසේකර තමයි ඒකද මේ ආරක්ෂාව තර වෙලා තියෙන්නේ දෙන්න එතකොට ආරක්ෂාව තර වෙලා තියෙන්නේ එයා නේද අර මේ පියුමි හංසමාලි හිරේ ගියාම අනවශ්‍ය කතානේ මාලෝ කුරුල්ලෙක් ගියා මාලෝ ඔයා මාළුකාරෙක් විතර හදන්නේ බට ඒ නම ක්ලික් උනේ ඒකෙන් අනිත් එකේ ෆිල්ම් එක හැදුවෙත් එයා නේද ඔයා පළවෙනි දවසේම අනවශ්‍ය කතා ගොඩක් කියනවා ඔයා මාළුකාරෙක් වෙන්න එන්න මට මාළුකාරයා මෑත් ටික ටික සුදු වෙනවා බෑයි මෑත් ක්‍රීම් එක ඔව් ක්‍රීම් ගන්නවත් දන්නේ නැහැ මේ ඒක ගැන කිව්වම මතක් වුණේ අපි දැන් මේ අපි දැන් මේ දත්තවල ආරක්ෂාවට මේ දුන්න අයිඩියාස් ඇතිදේ මචං මෙයාලට මේ කරගෙන යන්න නේද මේ දැන් නිවුස් 19 වාර්තා කරලා තියෙනවා අපේ අරුණ් ශවින්ද කියලා තියෙනවා ගෝඨ හිටියා නම් දත්තවලට ඥානක්කට කියලා ආරක්ෂාවට ඒ කාලේ දැන් සමහරට ඔය දැන් පෞද්ගලික ආයතනකට දෙන්න එපා කියන්නේ ඒගොල්ලෝ ඔය මේ යන්තමන්ත ගුරුකම් අපේ සම්ප්‍රදාය විශ්වාස කරන්නේ නැහනේ මෙයා දැන් සමහර විට ටෙලිකොම් එක පුරාම දත්තවල ආරක්ෂාවට පොඩි පොඩි මුට්ටි එල්ලලා ඇත්තේ පෞද්ගලික සභාවක් ආවොත් ඔකගේ මුට්ටි ටික ගලවලා ඉස්සෙල්ලා මොනවද මේක ඔව් අන්න ආරක්ෂාවට ඇතුලද ඊට පස්සේ ඒකනේ ඔය දැන් චන්න ජයසිංහලට එහෙම ඔය තේරෙනවා කොහෙද මේ ආරක්ෂාව නැති වුණාම මචං ඊට පස්සේ අර පේන් නැති නම්බර් සීටම් පේන්න පටන් ගන්නවනේ මචං පටන් ගන්නවනේ මචං ඔය ආරක්ෂාවෙන්නේ ඔක ඔහම අල්ලන්නේ අනේ වන්දන්න කවුද මම මේ මිනිස්සුන්ට මේ වැඩ බාර දෙන්නේ ජොන්ස්ටනුත් ඉන්නවා ඒක රෝහිත විතරයි ඒකට අඩු වග්ගය මේ හා අනික මේ ඇයි ඔය කට්ටිය දාලා තියන්නේ ඕක චිචීට දුන්නට ඕවා රොකට් සයන්ස් දනේ ඕවා රොකට් සයන්ස් සැටලයිට් එකට දැම්ම ඒවෝ චිචීට දුන්නා නම් වැඩේ කරලා රොකට් සයන්ස් උත් පුළුවන් මනුස්සයට ඕක කද්දද මේ ඒ අතරේ මේ පියුමිව මතක් වෙච්ච හින්දා මේ රවිඳුට පියුමිගේ ක්‍රීම් CID විමර්ශනය ක්‍රීම්ගේ ක්‍රීම් CID විමර්ශනයට කියලා නිවුස් 19 ආටිකල් එකක් ගහලා තිනවා මේ නිරෝෂ් මෛත්‍රි මේ එක්ක ඔයා මේක කරන්නේ මෙහෙම හෙඩ්ලයින් ගන්න එපා මේ අපේ කටවල්ල උස්සන හෙඩ්ලයින් ගන්නවා නේ මෙයා ඉදගෙන දැන් කොහරි නීති විරෝධී සහ සැකකටයුතු වන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් බව පැවසෙන නිරූපණ ශිල්පී නිපියු මිහන් සමාල් විසින් පවත්වාගෙන යන ලබන රූපවාහි රූපලාවන්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනයේ මගින් ආනයන සහ අපනයන කරද්දී සොයා ගැනීමට රහස් පොලිසිය නීති විරෝධී වත්කම් විපර්ශන කොට්ටාචය පරීක්ෂණ පවත්වනවා කියලා අන්න ලංකාදීප පුවත්පත වාර්තා කරපු බව තමයි දක්වලා තියෙන්නේ ඒකේ ව්‍යාපාර ගිණුම් සම්බන්ධයෙන් ආනයන අපනයන තොරතුරු සම්බන්ධයෙන් ෆයිල් ටික අරගෙන තියෙනවායි කියලා කියනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරලා තියෙනවලු. මම කියන්නේ මෙතන තව විමර්ශනයක් තියෙනවා CID එකට කරන්න. ඇත්තටම මේ ක්‍රීම් වලින් සුදු වෙනවද කියන එක මං හිතුවා ක්‍රීම් CID එකට ගිහුවා මේක ලැබ් එකකට දාලා ඒක බලන එක දැන් ලැබ් ඕනේ ඒගොල්ලන්ට ගාලා බලලා ඒක. ඔයගෙන කාට දාන්නම් ලංකාවේ කැරි බුද්ධයාසින ඉලදරින් ඔක්කොම දැක්කම අඳුරන්න පුළුවන් ගන්න සුදු වෙලා හිටියා. බුද්ධයන්සලේ ඔයා බුද්ධයන්ස නෑ ඇයි එහෙම හැබැයි නෑ සුදු වෙලා ඒකයි ඉදිරි කාලේදී මා හිතාදර රසික රසිකාවියනි පාරේදී වුණත් CID මහත්මයෙක් දැක්කම අඳුර ගන්න පුළුවන් හොඳට වාන්ඩ්‍රියක් සුදු වෙලා සුදු මැලි වෙලා නිකන් A4 পেපර් එක වගේ වෙලා දිනවද කියලා බලන්න එහෙම ඉන්නවනම් ගොඩාක් දුරට CID වෙන්න ඉඳ තියෙනවා ඈ
හරිද හරි හරි ගන්න පුළුවන් ඇමරිකන් ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එක තියෙනවද පොඩ්ඩක් ඉන්න මේ ලස්සන කමෙන්ට් එකක් තියෙනවා අපරාධකාරයන්ට ගයිද දන්නේ නැහැ කියලා ඔය පොලිසියෙන් සිද්ධාලේ ටිකක් අහුණක් ගාලා බලනවාට නේද හොඳ වුණාද හැබැයි සමහරට මේක වැඩ ගන්නත් පුළුවන් මචං හැබැයි ප්‍රශ්න කරන්න ගෙනල්ලා ඇත්ත කියපන් ඇත්තන් ගාලා හංසමාලික ක්‍රීම් එක ගන්නවා හැබැයි ඒක ඒ වැඩි ඒක මරු මචං ඒ වැඩි උඹ හිතලා බලන් දැන් ඔය පාතාලේ උන් තනිකරම මිනිස්සු බය වෙන්නේ ඌගේ ඌගේ රූපෙට මරුස් පෙරමුණේ මචං ඌ කනතුත් කරායි මත්තේ මල්ලි ක්‍රීම් ගාලා සුදු වෙලා නිකන් රවිදු අමෙන්දු වගේ ඉඳගත්තා උතු අක්කත් එක්ක ධානේ මල්ලි වීලි කරන්නේ නැතුව යන්න මල්ලි මම පාතාලේ සෙල්ලක් දුක්කත් හරි උතත් උන් ක්‍රීම් ගාලා සුදු කරපු ගමන් ඇන්න ඒකනොත් ඕනම් පුළුවන් පාතාලි මර්ධනය කරන්න අපේ පොලිස්කත් එහෙමත් පුළුවන් මේ අතර සාගර කාර්යව සම් සෑහෙන කාලෙකින් නේ මෙතෙන් ආවේ ඒ මනුස්සයම අමතක වෙනවද පොඩ්ඩ කියන්න කියන්න සාගර කාර්යව සම් කියලා තියෙනවා මේ සාගර ගැන ටිකක් අමුතු කතාවක් කියලා තමයි ටයිටල් දාලා තියෙන්නේ එයා කියලා දෙනවා රනිල් වික්‍රමසිංහට පොදුජන පෙරමුණේ සහයෝගය ඕන නම් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂය මල්ලි වාට පොදුජන පෙරමුණේ සමාජිකත්වයක් නැති වෙන වැඩක් මේ මං කියන්නේ මේ පොලිස්පතිතුමා මේ මද්රව්‍ය ව්‍යාපාරව නවත්තනවා කියවට මං කියන්නේ නතර වෙලා නැහැ මොනාරි හොඳ බඩු වගේ බාගට් එකට ඇවිල්ලා තියෙනවා එමේ යනවා ගොඩක් අය කියලා නැත්තම් බක් ඔහොම කතාවක් විදියකට හීනෙවත් කියන්න හිතනවද කියලා අක්කෝ දැන් රටේ ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායකයා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වයින් කරගන්න බරුව එක්සත් ජාතික පක්ෂේ තුන් කාලක් ඇවිල්ලා ගියා වෙන පක්ෂයක් හදාගෙන දැන් ඒ විදියට කියනවා ඔයා ඇවිල්ලා පොට්ටේ සමාජිකත්වය ගන්න මෙයාට වඩාද අමුවෙන් කන්න දුන්නේ එයා ජනාධිපතිකම වුණා දීලා යයි මට පාහිල මං කීපාරක් ඔය ජනාධිපති අතහැරියද එක්සත් ජාතික පක්ෂ නායක කමයිද ක්ලාසික් ක්ලාසික් සාගර කියලා තියෙනවා පොදුජන පෙරමුණ අපේක්ෂකත්වය දෙන්නේ පොදුජන පෙරමුණේ සමාජිකයෙක්ට විතරයි ඒ හින්දා රනිල් වික්‍රමසිංහට ජනාධිපති අපේක්ෂකම ඕන එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් වහාම ඉල්ලා අසලා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගන්න. එතකොට එයා තමයි පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්. ඒක මරු ඇෂා. මේ රේඩියෝ ෂෝ එකක් දෙන්න බෑ තුයේ ඒ මහත්තයා. බයිලා සාගරේ. බයිලා සාගර. හරි නෑනේ සාගරේ. මේ කමලා හැරිස් ගැන නිවුස් එකක් තියෙනවා. ළඟදි තිබ්බරිම දැන් මේ ඩිබේට් එක කෙලවෙච්ච ඩිබේට් එක ජෝ බයිඩන් ඒකේ දැන් නාගත්තරිම දැන් බයිඩන් ඔව් නාගත්ත කියන්නේ කොච්චර දුරට නාගත්ත කියන්නේ ලියලා දීපු මේ ස්පීච් එකේ තිබිච්ච එන්ඩ් ඔෆ් ද කෝට් කියලා තිබිච්ච කෑල්ලත් එක්කම කියවුවනේ පොර ඒකට ගියාද ඒ කියන්නේ ඒකේ කෝට් එකක් ලියලා එන්ඩ් ඔෆ් ද කෝට් ඒ කියන්නේ එතනින් නවත්තලා පටන් ගන්න ඕනේ කියන තැන මිනිහ එන්ඩ් ඔෆ් ද කෝට් කියන එකත් කියවනවා ඒ කියන්නේ කොලේ කියවලා හැබැයි ඒක නම් අවුලක් නෑ නේද මං හිතා ඒක එක කරටසක් නේද උපුටා ගැනීම උපුටා ගැනීම ඊටස කිලිවල උපුටා ගැනීම අවසන් ඒ කියන්නේ ඒක ඉවරයි කියලා තමයි කොලේ ලියලා තියෙන්නේ නමුත් මෙයා කියවලා කොහමරි ඒ කියන්නේ එයා එන අවුලේ ඊට පස්සෙන්ද දැනට කමලා හැරිස්ව දානවද කියන පොඩි තැනකට පොඩි මං හිතන්නේ US වලින් පොඩි නෑ තව අදහසක් ඒ පැත්තේ ඇවිල්ලා තියෙනවා මේ මං දැක්ක එකත් රිපෝට් කළා තියෙනවා මේ බයිඩන්ට වැඩිය මේ කවුද මෙතනදි මෙයාට 3%ක් විතර ට්‍රම්ප්ට වැඩිය පොඩි චාන්ස් එකක් තියෙනවලු කමලට ඒව දානවාද කියලා මෙයාව නම් දාන්න නැති වෙයි ගොඩක් දුරට කියන එක තමයි බයිඩන්ට දාන එකක් නැහැ කියලාද ලොකු මේකක් එනවා මේ බයිඩන්ට මේ වෙලාවේ ස්ටෙප් එකක් පස්සට අරගෙන කමලව දාන්න කියලා රේසෙන් අයින් වෙන්න කියලා තමයි කියන්නේ දැන් මේ වෙනකොට පොඩ්ඩක් ඇමරිකාවේ බයිඩන්ගේ නමේ අකුරු මාරු කරගෙන වගේ එකක් නේද තියෙන්නේ මිනිස්සු එහෙමද බයිසන් වේගනේ අර මේ තින්න සමහර ඇමරිකාවේ බයිඩන්ටත් ළඟට ගිහිල්ලා කියන්න වෙන සීන් යන්නේ මචන් තියෙන්නේ දැන් ඒ කියන්නේ මේ අර රෂියන් ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ඉන්නේ ළඟට පොඩ්ඩක් බලන්න ඒ එහෙමද නෑ එහෙම නෙවෙයි රෂියන් ප්‍රෙසිඩන්ට් ඇවිල්ලා ඉන්නේ මේ පොඩ්ඩක් කතා කර මම කොහෙද මේත් ඉන්නවනේ මහත්තයෝ අතින් අල්ලන් ගිහිල්ලා මම වාඩි කළාම
ටිකක් වෙලා යනවා මේ මං කොහෙද ඉන්නේ කියලා අහන සිරාවට මං කියන්නේ මං ඒක කීපසරයක්ම දැක්කාර ඒගොල්ලන්ගේ අරගේ මේ මනුස්සයර ගෙදර ඉන්න දෙන්නෙත් නැහැ අරන් යනවා අර අර පෙරහැරවල වල ගෙනියන්න අර මහ බබා පිළිමේ ඒ වගේ අරගෙනමයි යන්නේ දෙන්නෙත් දෙපැත්තක අල්ලගෙන ඉඳුවාම ඊයේ පෙරේදා සම්මන්ගේ මලගෙදරටත් ගිහිල්ලා මොකද්ද විකාරයක් කරලා තිබ්බ නේද ගිහිල්ලා කිනා වෙලා මොකද පින්තූරයක් දාලා ඒකට මීම්ස් ලාන් ඇදලා තිබ්බා ඔව් සම්බන්ධව මලගෙදර ගිහින් දැන් නිදි නේ උඹ කියලා මැරිලා ඉන්නේ මැරි ආ මැරිලාද මටත් තෝමයි මත් දැන් නිින්ද ගියාම ඇහැරෙන්නෙම නැහැ මැරිලා 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 මල් බාලක් දාලා උඹ මොකද මං ඔය මල් බාල දාගෙන පුදි සීතල නම් රෙද්දක් පෙනව කරිප්පා මටත් ඔය පුටු උඩ නිඳ ගියාම ලලිත් ඇවිල්ලා රෙද්දක් පෙනවල යනවා මේ මේ නියුස් එක කියන්න ඕනේ තියවත් කියලා යා මේ නියුස් එක ඊයේ ගත්තත් දන්නේ නැහැ මේ අර මතකද අනුරාධ ජයරත්න දීමු ජයරත්නගේ පුතා විසින් ගම්පොල ඉඩමක් බලහත්කාරයෙන් රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉන්නවා කියලා ආව් නඩුවක් මේ 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 කේස් එකක් ගියා ආත්මා දිල්රුක්ෂි ජයරත්න උඩ පළාත ස්ථානමාරුව නැතුව ස්ථානමාරුවක් හම්බුණා ඊට පස්සේ ස්ථානමාරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කැන්සල් කරා ඒ වගේ ආන්දෝලනාත්මක සිදුවීම් ගොඩක් වුණා ඒ කියන්නේ අනුරාධ ජයරත්නගේ වැඩවලට එයා ඒ කියන්නේ නීති විරෝධී වැඩවලට සෑහෙන්න ඇක්ෂන්ස් ආරම්භ තිබුණා. ඒකත් එක්ක අපි කියලා තිබුණා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් නිවුස් එකක් වාර්තා වෙනවා. ගම්පොල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩකර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කරලා තියෙනවා කියලා. වැඩක් කළොත් නඩුවක් ඉදින් නේද හරියට කළොත් හෙරළෙඩි මේකට හේතුව විදියට දක්වලා තියෙන්නේ යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන අපහාසාත්මකව ප්‍රකාශයක් පළ කිරීම යන වරද සම්බන්ධයෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ 26(1) ආවගන්ති යටතේ කරන ලද පරීක්ෂණයකින් පසුව කියලා තමයි කියලා තියෙන්නේ ඒ කියන්නේ යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය කොච්චර මිනිස්සුන්ට චොර වුණත් මිනිස්සුන්ට ඒක ප්‍රශ්න කරන්න යන්න බෑ. මන්ත්‍රීකම මේට ගැළපෙන්නේ නැති වැඩ කරා වුණත් ඒක ප්‍රශ්න කරන්න එපා වගේ පණිවිඩයක් තමයි මේ දීලා දෙන්නේ. යා මන්ත්‍රී කෙනෙක්. එයාට වරප්‍රසාද දිනගෙන. මං කියන්නේ මේක මේ සම්පූර්ණ කමිටුවම අයින් කළා දාන්න. මන්ත්‍රීවරුන්ට කියලා එහෙම පාර්ලිමේන්තුවේ සමහර දේවල් වලට മന്ത്രി වරප්‍රසාද දින එකට ඕකේ සමහර දේවල් කිව්වහම අනේ පාර්ලිමේන්තුවේ කියන දේකට නඩු දාන්න බැරි ඒ වගේ කාරණා මොකද සමහර කාරණා එහෙම කතා කරන්න ඕනේ පාර්ලිමේන්ට් එකේ කියන කරන දේවල් වලට යම් නිදහසක සීමාවක් තියෙන්න බෑ මොකද එතන සමහර හෙළිදරව් කිරීම කරන්න බැරුව යනවා එහෙම වුණොත් මොකද කියන ඕනේ එකට අපහාස නඩුවක් හරි මොකක් හරි අර වාරණ සෙල්ලම වෙන්න මේ ඒ හින්දා එහෙම ස්පේස් එකක් තියෙන්නත් ඕනේ. හැබැයි එහෙමයි කියලා මන්ත්‍රීවරයෙක්ගේ ක්‍රියාකලාපය, එයා රාජකාරී කරන විදිය, එයා හොරකම් කරනවා නම්, ඊට පස්සේ එයා බලය අවභාවිතා කරනවා නම්, එයා එළිය මිනිස්සුන්ට හිංසාවක් පීඩාවක් කරන විදියට තමන්ගේ මන්ත්‍රී ධූරය දරනවා. ඔතෙන්ම මන්ත්‍රී ධූරයට නොගැලපෙන විදිහේ වැඩ කර මන්ත්‍රී ධූරයක් මිනිස්සු දෙන්නේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තමන්ගේ පවුලේ නන්දාගෙන ව්‍යාපෘති කරන්නවත්, පවුලේ දේපල විදියට භුක්ති විඳින්නවත් ඒ වගේ වැඩවලට නෙමෙයි මන්ත්‍රී ධූරයක් දෙන්නේ මිනිස්සු වෙනුවෙන් නියෝජනය කරන්න පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට දායක වෙන්න සහ ඒ පාර්ලිමේන්තුවේ ඔය විමධ්‍යගත අරමුදල් වලින් අරෙන් මෙහෙන් එන දේවල් ජනතාවට ආපහු නිවැරදි විදිහට ලබලා දෙන්න. ඒක තමයි මන්ත්‍රීවරයෙකුගේ අවම කාර්යභාරය. ඔව් සහ අනිත් එක දැන් සාමාන්‍ය මිනිස්සෙක් කළාම වැරද්දක් බවට පත් වෙන දෙයක් මන්ත්‍රීවරයෙක් කළාම වැරද්දක් බවට පත් නොවන නීති සාහිත්‍ය කරේ නේද? එහෙම තේරෙන්නේ නැහැ. එහෙම වරප්‍රසාදයක්
මන්ත්‍රීවරයකුට තිබීම කිසි සේත්ම සදාචාර සම්පන්න නෑ. සහ අතිශයෙන් හානිදායකයි. එකන එහෙම සාමාන්‍ය මනුස්සෙක් කළහම වැරද්දක් වෙන යම්ක්‍රියාවක් මන්ත්‍රීවරයෙක් කළහම වැරද්දක් වෙන්නේ නැත්තම් ඒ මන්ත්‍රීවරයාට ඉතාම හිතුවක්කාරීව අපේ ජීවිත පෙළන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි වෙමින් පවතින්නේ. ඒකම තමයි මෙතන කියලා දෙන්නේ. කියන්නේ මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපයේ විවේචනය කිරීම කියලා කියන්නේ මම නම් කියන්නේ මිනිස්සුන්ට සහ මේ රටේ සමස්ත පුරවැසියන්ට දෙන අයිතියක්. අපි මන්ත්‍රීවරුන්ව පත් කරන්නේ අපි. හරිනම් මන්ත්‍රීවරුන්ව විවේචනය නොකරන මිනිස්සුන්ට වෙනම නඩු දාන්න. නඩු දාන්න. තමසලව ඇස් කටේ දාගෙන තෝ ඉන්නේ කියන්නේ. හරිද? ඉතින් මේ මේක ඊටාම බරපතල தත්ත්වයක්. මේ විදිහට ගියොත් එහෙම ඉස්සරහට මේක දඩමීම කරගෙන മന്ത്രിවරු ඕන සෙල්ලමක් නටන්න පටන් ගන්නවා. මිනිස්සුන්ව බය කරගන්න පටන් ගන්නවා. අපිට මොකුත් කියන්න බෑ ඔයාලට. අපි වරප්‍රසාද ප්‍රශ්න මතු කරලා වරප්‍රසාද කමිටු වලට ගෙනල්ලා නටනවා. ඕකේ මෙහෙම කැලලක් තියනවා වෙන්න පුළුවන්. රාජ්‍ය නිලධාරියෙකුට කොයිතරම් දුරකට කියන්නේ ඒ ඒ ආයතනය වග කියන ප්‍රොටෝකෝල්ස් වල තියෙන්න පුළුවන් නේ ඇමතිගේ ඉඳන් ලේකම් මෙහෙම මෙහෙම හයිරාකක එන විදිය. එතකොට එයා රාජ්‍ය නිලධාරියෙක් හැටියට එයාගේ හයිරාකක විවේචනය කරන්න යට කොච්චර ඉඩක් තියනවද අර එහෙම කියන එක ආයතන සංග්‍රහයේ ඒ අදාළ ආයතනය පිහිටවන්න ගහපු ගැසට් එකේ හැටියට කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. ඒක එහෙනම් හසා ආයතනික අභ්‍යන්තර පරීක්ෂණයකින් තමයි ඒක වෙන්න ඕනේ. මේ වෙලා තියෙන්නේ මෙයාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු හමුවට ගෙනල්ලා තියෙනවා. අනුරාධ ජයරත්න පෙබරවාරි 9 වෙනිදා පාර්ලිමේන්තුවේ හමුවේ කරපු ඉල්ලීමක් අනුව මගේ වරප්‍රසාද මෙයා කඩ කරලා තියෙනවා. පාව විවේචනය කරලා මගේ වරප්‍රසාද කඩ වෙලා දෙනවා. ඒ වේයාව ගෙනල්ලා පරීක්ෂණ කරන්න කියලා. එහෙම ගියොත් මං කියන්නේ ඔය ඒක මාර විකාරයක්. ඒ කියන්නේ එතකොට මම කෙලින ඕනෑම පිස්සුවක් සම්බන්ධයෙන් එළියේ කවුරු හරි මුකුත් එකට ඇක්ෂන් එකක් ගත්තොත් එයාව වරප්‍රසාද කමිටුවට දැන් ඔය ප්‍රශ්නමනේ අධිකරණයත් එක්ක දැන් මේ හදාගෙන තියෙන එක දැන් අධිකරණ සේවා සංගමය නෑ විනිසුරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කළාම විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශය විවේචනය කරලා විජේදාස රාජපක්ෂ දිනෝ ඒ සභාපති වෙලේකම්මයි ගෙන්න කියලා වරප්‍රසාද කමිටුව. එතකොට අධිකරණයේ විනිසුරුන්ගේ සංගමය ගෙනල්ලා ප්‍රශ්න කරන්න තරම් බලයක් පවර්නවා සාමාන්‍ය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව. සාමාන්‍යයෙන් අපි දැකලා නෑ ඔය විනිසුරුවරුන්ගේ සංගමය ඔය වගේව තියනවද නැද්ද කියලා නැති ලෙවල් එකේ තියෙනවනේ. ඒගොල්ලෝ කවදාවත් ඒගොල්ලෝ අවුරුදු 9කට පස්සේ මහා සභා රැස්වීමක් තියලා තියෙන්නේ ওই කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා. එතකොට බලන්න ඕනේ ඇත්තටම මං කියන්නේ මේ විනිසුරුවරු හරි ඒ කවුරු හරි වරප්‍රසාදයේ කඩ කරලා දිනනවද කියන එකට කලින් මේ മന്ത്രിවරයා හෝ ඇමතිවරයා තමන්ගේ මේ සීමාව ඉක්මවා ගිහින් සීමාවල ඉක්මවා දැන් අපි පැහැදිලිවම දැක්කා අධිකරණ අමාත්‍යවරයා පහුගිය කාලේ කරපු ක්‍රියාකලාපේ. ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට පවා පැටලිලා සම්පූර්ණයෙන්ම කරේ මේ 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 අධිකරණත් එක්ක ටිකක් පොඩ්ඩක් ගේම ඉල්ල ගන්නවා වගේ වැඩන්නේ. මම අධිකරණ ඇමති වගේ එකක් දාලා තගක් දාගන්න එකක්. පාර්ලිමේන්තුවේදීත් ඔය වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒක ඒගොල්ලන්ට හම්බෙලා තියෙන ගින්දා අපිට ඒක විවේචනය කරන්න ඒක මේව ගන්න බෑ. මං කියන්නේ කතා පැවැත්වීමේදී. හැබැයි මේ වගේ ඒගොල්ලෝ ඒවා වලට මුවා වෙලා හෝ එතනින් එළියේ තමන්ගේ බලය භාවිතා කරලා නිලය භාවිතා කරලා ඕන දෙයක් කරන ඕන දෙයක් මිනිස්සු එහෙම ඉවසගෙන ඉන්න ඕනේ නැහැ වරප්‍රසාදය වලට බය වෙලා. අනික කියලා දැන් වරප්‍රසාදය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේදී කියන දෙයක් අධිකරණයක් ඉස්සරහා අභියෝගයට ලක් කරන්න බැරි එක කමන්නේ. මොකද එතන සමහර ඊටාම මේ ආందోళනාත්මක කාරණා එන්න පුළුවන්. විශේෂයෙන් විපක්ෂයේ മന്ത്രിවරයෙකුට බැරුව යනවා රජය සම්බන්ධයෙන් තියෙන විවේචනයක්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගහන මොකක් හරි මොකක් හරි ඇමති කෙනෙක් කරන මගඩියක් එලිදරව් කරන්න. මොකද හරියටම ෆැක්ට්ස් ටික අතේ තියාගෙන මේ නඩුවක් අහනවා වගේ අහලා කාරණාව ඔප්පු කරගෙන නෙවෙයිනේ එයාට කතා කරන්න වෙන්නේ. එතකොට එයාට කතා කරන්න වෙන්නේ එයා අතේ තියෙන දත්ත සහ තොරතුරු මත පදනම්. එතකොට ඒක එයාට කටදි ගැරලා කියන්න පුළුවන්කම පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්න ඕනේ. අධිකරණයක් ඉස්සරහා අභියෝගයට ලක් වෙන්නේ නැතුව. ඒ වරප්‍රසාදේ ඕකේ. හැබැයි ඒකෙත් පොඩි සීමාවක් chance එකක් දෙනවා. විවේචනයට ඉඳ නැති වෙන්න බෑ. හොඳටම අප්සෙට් වගේ දෙයක් නම් යම් മന്ത്രിවරයෙකුට පුළුවන් හැන්සාඩ් එකෙන් අයින් කරන්න කියලා ඉල්ලීමක් කරන්න. මෙන්න මේක ඇල්ලලා අයින් කළා දෙන්න. මේක මට හානියක් නෑ. මේ රෙකෝඩ් එක තියෙන හොඳ නෑ කියලා එයාගේ පැත්ත එයා කරුණු දක්වලා අයින් කරගන්නත් පුළුවන්කම තියෙනවනේ. හැබැයි මං කියන්නේ පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුව තුල කරන ප්‍රකාශයක් වුණත් අදහස් ගැටෙන්න තියෙන ඉඩ අහුරන්න බෑනේ අපිට. පාර්ලිමේන්තුව තුල කරන ප්‍රකාශයක් වුණත් ජනමාධ්‍යවේදීන්ට සමාජ ක්‍රියාකාරිකයන්ට වෙනත් දේශපාලකයන්ට සහ පුරවැසියන්ට සංවාද විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. මේ සම්බන්ධයෙන් සංවාදයකට ඉඩ තියෙනවා. මාර විකාර මේ බබාලා ටිකගේ හිතරි දෙයි කියලා ඒගොල්ලන්ගේ වරප්‍රසාද පරිස්සම් කරනවා වුණාම මෙතන වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. පහුගිය කාලේ පුරාවටම වරප්‍රසාද කමිටුවට ওই විදිහට ආපු ප්‍රශ්න බැලුවාම ඒගොල්ලොන්ට කවුරු හරි ඒගොල්ලෝ ගැන කියපු කරපු දේ ඒගොල්ලොම මොකක් හරි දාගත්ත බකට් එකකට මනුස්සයෙක් ඒ ගැන කතා කරපුවාම ඒ මනුස්සයාව හෝ ආයතනය
වරප්‍රසාද ගැන ආයි බලන්න වෙනවා. මේ කියන්නේ මේ වරප්‍රසාද මේක මේක ඒගොල්ලන්ට හම්බෙන්න ඕන වරප්‍රසාදයක් නෙමෙයි. මේකට අපි වෙන නමක් දැම්මොත් හරි. මේක හරක් ප්‍රසාද. මේක පාර්ලිමේන්තු හරක් ප්‍රසාද. එහෙම තමයි කරන්නේ. ජනතාවට හම්බෙන්න ඕන වරප්‍රසාදයක් තමයි මේ හරක් ප්‍රසාද විදිහට ඒකට ඒගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. ඇත්තටම ඒගොල්ලන්ට හම්බෙලා තියෙන මේ හරක් ප්‍රසාද හින්දා ජනතාවට තමන්ට පේන දේ විවේචනය කරන්න තියෙන වරප්‍රසාදය අහිමි වෙලා තියෙනවා. මේක අතිශයින් වැරදි. ජනතාවට හොඳ වැඩේ. තවත් තව ටිකක් නැමෙන්න තියෙන්නේ ඡන්ද ඉල්ලන්න එනකොට. ඒගොල්ල තව හරක් ප්‍රසාද ටිකක් දෙන්න. තව ඊළඟ පාරක් තව ඒගොල්ලන්ට තව හරක් ප්‍රසාද ටිකක් ලබා දෙන්න. මේ සාගරට සාගර කිව්වනේ UNP එකෙන් අයින් වෙලා ජොයින් වෙන්නේ කියලා මේ පෝට්ටුවට. ඔව්. ඔන්න මේ පෝට්ටුවේ මයින්ද තහඳ වෙලා ගිහිල්ලා UNP එකට ජොයින් වුණා. ඔව් ඒකේ මේ මම දැක්ක හෙඩ්ලයින් එක ගහලා තියෙන මහින්දත් රනිල් ළඟට ගියා. මහින්දත් රනිල් ළඟට ගියා. මේ රනිල්ට ස්පිරිතාලයක් තියෙනවද? හොස්පිටල්යක් තියෙනවද? නෑ මේ මේ දැන්ද ගිහින් දාන්න. ඒක තමයි මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න. මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න කිව්වේ ගිහිල්ලා හොස්පිටල් තමයි. ඉන්නකොට හොස්පිටල්යක් කියන්නේ මචං. අන්ඩර්වෙයර් කම්පැනික් තියෙනවා. ආ රයිට් රයිට්. හරි හරි හරි. ඒකත් ඔය යාට වටිනවා ඒකත්. ඒකත් වටිනවා. මේ ඇතිනේ දැන් කතා කරා. ආ ආ නෑ නෑ යා කියා යා යා සම්බන්ධ වෙයි. බය කරන්න බය මනුස්සය. නෑ මෙන්න පාර්ලිමේන්තුවේ තින්නවනේ උම ඇවිල්ලා. පාර්ලිමේන්තුවේ ඉන්නවා පාර්ලිමේන්තුවේ ඉන්නවද කියලා ඒ මිනිස්සුවත් දන්නේ නැහැ. ඔව්. උදේට එනවා ඉඳ ගන්නවා. හවසට ඒ මිනිස්සුන්ගේ නම කියලා නිවුස් එකක් ගියාම ඒ මිනිස්සුම කලබලෙනවා. ආ ආ මම නේද මං මං හරි මං ඉන්නවනේ හරි. එහෙම වෙන සමහරුත් ඉන්නවා. මේ අපි පොඩ්ඩ කපු වලිය ගැන කතා කරමු නේද? අන්න එහෙම ගොත් ගිහිල්ලා තියෙනවා නේ. දැන් ඔන්න මේ එක කපුවෙකුට අප දීලා තියෙනවා. මේක මෙමය දැන් මුලින් ඉඳන් කියන්නම්කො මේ ඊයේ පත්‍රවල මේක අර ලස්සනට තිබුණා බස්නායක නිලමකින් එහෙම අහලා දැන් ඉන්න බස්නායක නිලමෙටත් මොකක් හරි ඒ කපු බහතුරු එක්ක යම්කිසි ඇරියස් එකක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ඇව්වහ පත්‍රවලට කියන්නේ නැති ලෙවල් එකකින් දමලා ඇරලා තිබුණා. කපු පවුල් තුනක් ඉන්නවා කතරගම දේවාලේ. ඔව් රූඩු කතරගම මහ දේවාලේ පරම්පරා තුනක් ඉන්නවා තේවාව බාරව. එක පරම්පරාවක් රත්නායක පරම්පරාව. අනිතක ආරාපක්ෂ අරය රත්නායක පරම්පරාව නේද? අර තැටිය ඩිස්ක් එක ඒ රත්නායක පරම්පරාව. රත්නායක පරම්පරාව ආරාපක්ෂ පරම්පරාව අනිතක මොනසිංහ පරම්පරාව. හරිද? දැන් මේ අයට මාසෙන් මාසේ දේවාලය ආදායම බෙදලා දීලා තියෙනවා. හරිද? දැන් දේවාලය ආදායම කියලා කිව්වහම මේ දේවාලෙන් කඩ කරලා දේවාලෙන් කුඹුරු කරලා ගන්න ආදායමක් ගැන නෙවෙයි අපි මේ කියන්නේ. දේවාලේ දේවාලේ ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරලා හැම නෙවෙයි. ඒව නෙවෙයි. දේවාලේ පූජා වට්ටිවල තියලා ඔයාලා ගිහිල්ලා දෙන සල්ලි තමයි මේ දේවාලේ ආදායම කියලා මේ කපු පරම්පරාවල් තුන අතර බෙදෙන්නේ. ඒක මාසෙන් මාසෙ නිකන් ඩියුටි රොස්ටර් එකක් වගේ ඒගොල්ලන්ට දීලා තියෙනවා. ආර වෙනවා. මේ මාසේ ආරාපක්ෂයෙන් තමයි තේවාව කරන්නේ. ඒ ආදායම් ටික එයාලට. එයාලට. එහෙම එහෙම බෙදලා තියෙනවා. ඒ කොහොම බෙදුවත් දැන් මේ ජූලි මාසෙනේ. ජූලි මාසේ පෙරහැර මාසෙනේ. දැන් පෙරහැර මාසේ කවුරු හරි එකෙකුට පෙරහැර මාසෙ කියන්නේ ඉතින් හොද්ද හොද්දට බොර වෙන මාසෙ. ඒ මාසෙට අනිවාර්යෙන් ගහ ගන්න ඕනේ. ඔව්. හැම අවුරුද්දෙම පෙරහැර මාසෙට මේ පෞල්ගේ අනිවාර්ය වලියක් තියෙනවා කියලා තමයි දැන් ඉන්න බස්නායක නිලමෙතුමා කියන්නේ. ඉස්සර දේවාලේ යතුරු බාරව තිබිලා තියෙන බස්නායක නිලමෙතුමා ගාව දැන් ඉන්න නිලමෙට කලින් හිටපු නිලමෙව මේ මේ කපු මහත්තු ටික එකතුලා එලවලා දාලා එයාගේ යතුරු ටිකත් උදුරගෙන එන කලබ ගෑණියක් කරපු බවත් ওই දැන් ඉන්න නිලමෙතුමා කියනවා. එයා පත් වුණාට පස්සේ එයාගේ කාලය ඇතුළතත් ඇවිල්ලා බලහත්කාරයෙන් යතුරු අරන් ගිහිල්ලා තියෙනවා. දැන් ඒ යතුරු අරංගියකට නඩුවකුත් යනවා. ඒ නඩුව විභාග වෙමින් තියෙන අතර ඒගොල්ලෝ නිලමගේ අනුදැනුමකින් තොරව ඒ පවුල් තුන ඩියුටි බෙදාගෙන මාස ටික බෙදාගෙන කොහොම කවුරු බෙදලා දුන්නත් ඒගොල්ලෝ එකතු වෙලා බෙදාගත්තත් දේවාලේ පෙරහැර මාසෙට ඒ ඉලක්කම ලොකු වැඩි ගහ ගන්න වෙනවා. ඒකේ ප්‍රතිපලයක් හැටියට තමයි මේ සැරේ රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මේ සටන ඇවිල්ලා තියෙන්නේ. සිංහල බැකප් වෙලා දෙන්නේ
මේ වලිය නෑ කොහරි. මේ වලියට අත දාලා නෑ සමහරට බලල්ලු ලව කොස්සට බවනවත් දැන් බගාපම් බගාපම් කිය. එහෙම වෙන්නත් පුළුවන්. මම සද්ද නැතු ඉන්නම්. ඔබ ගහලා සම්පූර්ණයෙන් වැඩේ අතර ගනින් කෝටි 6ක් 7ක් නේ උතන එන්නේ මට දෙකක් ඇති කියලා වැඩේට අත දාන්න දෙන්නද ඔබ වලියට පැටලෙන්න දෙන්නද එහෙම කරගත්තොත් ඒක එහෙම එහෙම යනවත් දන්නේ ඒ පවුල දැන් මේ නිවුස් එකේ නැහැ ආරාපක්ෂ පරපුරේ ගයන්න ආරාපක්ෂ කපු මහතා එයාව තමයි මේ රුපියල් ලක්ෂ 5ක ශරීර අපයක් මත මුදාහැරලා තියෙනවා උසාවියට ඉදිරිපත් කළාට පස්සේ සාමාන්‍ය කෙනෙකුට කෝටි 6 මාරක් 7ක් විතර ප්‍රමාණයක් ආදායම තියෙනවලු පෙරහැර මාසෙට විතරක්. ඔය ඉතින් ගහ ගන්න. මේ දෙයියොන්ට කියලා මොකක් කරි? මොකක් කරන්න බැත් මේ වැඩේ. මේ බැලන්ස් කරන්න. මෙහෙමයි. පෙරහැරට රියස. එයාට පෙරහැර මාසෙට බිසි. එයාට වෙන වෙලාවක බලන්න තිබුණා. පෙරහැර මාසෙ එයා බලන් දෙන්න නැතුව ඇති. එයා බයි ඇති. නිලමෙවත් ගහලා එලවනවා. වස නෝන්ඩියක් නෙවෙන්නේ යා ගියාම ඊට පස්සේ දේව සභාවට ගිහිල්ලා බලනවද කියන්නේ කපු වතුරු ගාලේ ලෙව කියලා කියන්නේ නෑ මේ මාසෙට නම් දෙයියාවත් ඔච්චර තමයි තියෙන්නේ ඔච්චර තමයි ඒගොල්ලන්ට එහෙම නැත්නම් කපු ජොබ් එක අවුට්සෝස් කරන්න ඕනේ මචං මාසෙට මාසෙට මේ ට්‍රේනීස්ලා කීප දෙනෙක් අරගෙන ඔව් මේ දාන්න ඕනේ වැඩට වැඩ පුරුදු වෙන්න කියලා හා නියමෙට තියේ නියමෙටම තියේ පවුල් තුන විතරක් නැතුව අලුතෙන් තිබ්බතර පවුල් 25ක් විතර ගහගන්න පටන් ගත්තා මොකක් ඇතුලේ එක එක පොලිටිෂන් ලා ගෙනල්ලා දාපේව රස්සාවල් දෙනෝගේ දේවාලෙට ගිහිල්ලා දායි පස්සේ ට්‍රේනි වෙනෙක් ඉදිරියට දේවාලෙ දැම්මට පස්සේ ඊට පස්සේ අම්මෝ නෑ නෑ ඕක දෙයියොම බලාගත්තා දෙයියන්ට පෙරිච්චා දෙයියන්ට පෙරිච්චා නේ මේ හස අපි ගොඩ අපිට වර්ල්ඩ් කප් එක ගැන කතා කරන්න බැරි වුණා නේ කප් එක ගැන කතා කරන්න පුළුවන් මට්ටමක් ඉතුරු කළේ නැහැනේ. ඒ අපේ අය. ඔව්. අපේ අයද එහෙම කතා ගන්න බැරි කතා ගන්න බැරි තත්ත්වයක් ගියා අපිට උදා කළේ අපි වර්ල්ඩ් කප් එක දැන් ගිහලා වගේ. අම්ම දැන් නම් ඉතින් මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරනවා. නෑ සෙල්ලම් කරන්න කියලා කියනවා නේ අන්තයට. මොන්දේ පාවිච්චි. මොලේ පාවිච්චි කරලා සෙල්ලම් කරන්න කියලා කියනවා. සෙල්ලම් කරනවා නෙමෙයි කියනවා. දෙකේ ලොකු වෙනසක් තියෙනවා. දවසක් දා කකුලේ කොට මොනවද කියලා එහෙම සිද්ධවත් වෙනවනේ ඉතිරිලා ප්‍රේමකීර්ති ලියපු ප්‍රේමකීර්ති ඔව් ප්‍රේමකීර්ති ලියපද දවසක් දා කකුලේ කොට මොනවද හිතිලා කෙලින් යන ටියුෂන් දෙන පන්තියකට ගියා මාස 6ක් පාඩම් වල තැපෑලෙන් කළා කෙලින් යාමේ උපාධියෙන් ඉහලින් ගොඩ වුණා හැබැයි යන්නේ ඇදේ ඉතින් එහෙම එහෙම තත්ත්වයක් තියෙනවා හැබැයි ඉතින් මේ මේ පාර සෑහෙන ප්ලේස්ලා ගොඩක් අයින් වුණා අයින් වුණා නේද ලෙජෙන්ඩරි ප්ලේස්ලා වෝනලා හැම සෙට් එකම යනවා නේද ඔව් ඒගොල්ලෝගේ තන්ති වර්ල්ඩ් කප් එක වෙයි එතකොට කෝලිගේ ශර්මාගේ කෝලි ජඩ්ඩු ජඩේජා මේ සෙට් එක ඩේවිඩ් මිලර් අපේ සමට ගහපු 11ගේ මන්ත්‍රී වර්ල්ඩ් කප් එකට තිබුණා නෑ නෑ සර වැඩි තුවත් නැහැ කියලා අපේ අයගේ හැම වෙන්නේ නෑ නෑ නේද අර මේ පාර එල්පී අර පාර්ලිමේන්තු වගේ තමයි ඉතින් ඕ ඒ වර්ල් කප් වල ගහලා ප්ලේස් සිකියුර් කරගන්න ඕනේ ඉන්ටර්නෂනල් වල සිකියුර් කරගන්න ඕනේ වෙන රටවල මෙහෙ එහෙම නෑ නේ එහෙම නෑ මෙහෙ මෙහෙ ගැහුවා නේද ගහලා තමයි සිකියුර් කරගන්නේ ඔව් මේ ඕන්න ටික කාණ්ඩ මේ නේද මොකද්ද එපා එපා ඕන්න මොකද්ද නෑ මේ ලංකාවේ ටීම් එකට සැලූන් එකක් නැද්ද හෙයි ඔෆිෂියල් සැලූන් පාර්ට්නර් කට කවුද මේ මිනිස්සුගේ කොණ්ඩ කපන්නේ නෑ එහෙම නේ තනි තනියෙන් කපන්නේ. ඒකේ TikTok වලින් බලන්න පුළුවන් කාගෙන් කපන්නේ කියලා. තනියෙන් සැලුන් එකකට යන්නේ නැතුව තනියෙන්ම කපා ගන්නවද කොහොමද? බඩ දෙන්නේ. එච්චර කැතට කොණ්ඩ කපා ගන්න කොහොමද? එමේම පොඩ්ඩක් තියෙනවානේ අනිත් අය නිකන් කෝලිලා එහෙම කොච්චර වෙලා ඉන්නවද? පොඩි well groomed ගතියක් පේනවා නේද මං කියන්නේ. දැන් ඊයේ පෙර ඊයේ IPL පින්තූර වගේක් ඒට මෙහෙට ගියානේ මචං. මං ඒ පින්තූර දැක්කම උඹ දන්නවනේ දැන් අර ස්කෝලේ කාලේ හොඳටම ක්‍රිකට් ගාපු සෙට් එක ස්කෝලෙන් අවුට් වෙල ඕල් බෝයිස් ටුර්නමන්ට් එකක් තියෙද්දි එනවනේ මචං අර ස්කෝලේ ටී-ෂර්ට් එක උන්ට අන්දලා අන්දලා හරිද ඒක ස්කෝලේ ටී-ෂර්ට් එකක් ඊට පස්සේ උන්ට ඇඳුවාම ඒ ඕල් බෝයිස්ලට ෂොපින් බෑග් එකකට වතුර පුරවලා තැන් තැන් වලින් පටි ගැට ගහලා වගේ දැන් ඊයේ පෙරේ දාපු පින්තූර ඒ වගේ පින්තූර කීපයක් ආව මම දැක්ක එක ප්‍රධාන ටීම් එකක පින්තූරයක් තිබුණා ඒකේ දෙන්නේ තුන්දෙනෙක් ගේමනේ තිබුණේ ඒගොල්ලෝ ක්‍රිකට් ගහලා රිටයර් වෙලා ආයි ගහන්න ආපු හැබැයි නැෂනල් ගහන්න කට්ටිය
මංකන දැන් ඉන්දියාව බැලොත්හම ඇතරම ඉන්දියාවෙන මක්කරේ ලොකු ග්‍රමින් ප්‍රසෙස් එකක් යනවා ඒ ක්‍රීඩක ඒගැන ලස්සන කරලා ඕක මංහිතන්නේ හොඳටම කරනවා කියලා පෙනුනේ ඉන්දියාවේ පහුගේ කාලේ ටීම් එකට ආපු මේ වෙනකොට ස්ටාර් ප්ලේයර්ස්ලා වෙලා ඉන්න අය සමාජ මට්ටමෙන් හරි ඒගොල්ලොන්ගේ පවුල් පසුබිම් වලින් ඉතාම පොඩි තැන්වල ඉඳන් ආපු සමහර වෙලාවට පානිපූරි විකුණන එහෙම පවුලකින් නැත්තම් අතිශය දිලිඳු පවුල් වලින් ආපු ක්‍රීඩකයෝ ගොඩ දෙනෙක් මේ වෙනකොට ලෝක මට්ටමේ තරු බවට පත් වෙලා සිරාජ්‍ය ගන්න පුළුවන් ජයිසාල්ල ගන්න පුළුවන් ඒ හැමෝම අර තරු ගුණයට හරියන්න ග්‍රූම් කරලා දෙනවා කොච්චර පොඩි වුණත් කොච්චර පොඩි තැන්වලින් ආවත් ඒ යාළගේ මේ මෙහෙදාම ෂර්ට් එකක් යට කරගන්න කියලා දීලා ඕනේ ටොස් එක දාන්න යනකොට ෂර්ට් එක යට කරලා ටොස් එක දාන්න යනකොට විතරක් නෙමෙයි ක්‍රිකට් වල ඕනම ස්කූල් ටීම් එකකුණත් කෝච් කෙනෙක් ඉස්සල්ලාම කියලා දෙන දේ බැට් බෝල් අල්ලන්නත් කලින් ෂර්ට් එක ටී-ෂර්ට් එක යට කරලා සපත්තු වල ලේස් පිළිවෙලට ගැට ගහලා එහෙම පිළිවෙලකට ඉන්න කියලා. මේ දැන් ඒකනේ මට දැන් මෙහෙමත් ප්‍රශ්න කරනවා. ඕගොල්ලෝ මේ දැන් මිනිසුන්ට හිතනේ මම මේක ඕගොල්ලෝ මේ කොණ්ඩ ගැනයි ටී-ෂර්ට් ගැනයි බඩවල් ගැනයි අර මේ කතා කරන්නේ. ක්‍රිකට් හරිද? ඒක කතා කරන්න දෙයක් නැහැ. ඉතල ඒක කියලා දීලා ඉන්න බෑ. මේවා ටී-ෂර්ට් ගැන කතා කරන්න එපා. සාමාන්‍යයෙන් මගේ සයිස් එක මීඩියම් නම් මට ලොකු බඩක් තියෙනවා නම් බෑනේ යට කරන්න. ලාජ් අඳින්න බෑ ලොකුයි. මීඩියම් වෙනනම් බඩේලි. ඉතින් මට යට කරන්න බෑ ටී-ෂර්ට්. ඔව් නේද? මට ඔය මේ ටී-ෂර්ට් ගැනයි ඔය ක්‍රිකට් ගැනයි ඔය ඩිසිප්ලින් ගැනයි කතා කරාම පොඩි ෆැක්ට්ස් ටිකක් තියෙනවා. කියන්න පුළුවන්ද? පුළුවන් පුළුවන් ඒකටනේ ආ. මේ 2000 දැන් අපි හැම වෙලේම ඉන්දියාවට බණිනවනේ මේ ඉන්දියාව තමයි දැන් ලෝකේ ක්‍රිකට් පාලනය කරන්නේ ICC කියන්නේ ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් එහෙම කියලා ඉවරලා. ඊට පස්සේ ජේෂාට කියනවා. ඊට පස්සේ කොහෙන් ගියත් අර මේ ස්කුබිඩූ මූවි එකේ මේ රතු ඇස්කොට් වගේ තමයි හැම දෙයකටම කියන්න ඕනේ ඉන්දියන් ක්‍රිකට් ටීම් එකේ. හරි. හැබැයි අපි හිතන්න ඕන දෙයක් තියෙනවා උතන. හරි අපි හිතමුකෝ අපි ඔය ජේෂා කියන ෆැක්ටර්ස් ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් කියන ෆැක්ටර්ස් අයින් කරොත් එතකොට ඉන්දියා මැච් පරදීද අපි දිනයිද? මම හිතන්නේ එතන තියෙන්නේ ඩිසිප්ලින් ඇන් කන්සිස්ටන්සි සම්බන්ධ ප්‍රශ්නයක් තිබංක. මේ දැන් ඔය 2007 පළවෙනි වතාවට වර්ල් T20 කප් එක තියෙනකොට 2007 තියෙනවා 50-50 වර්ල්ඩ් කප් එක කැරිබියන් අයිලන්ඩ්ස් වල තිබුණේ. ඔව්. වෙස්ට් ඉන්ඩීස්. අපේ ෆයිනල් ආපු එක. අපි ෆයිනල් ආපු එක අර ගිල්ක්‍රිස් කොෂ් බෝල් එකක් දාගෙන ගාලේවලා විනාශ කරපු මැච් එක. අපේ නැත්තට නැති. වඩාගත්තු මැච් එකක් අපි. මහේල කැප්ටන් කරා. කැප්ටන් කරපු. එතකොට මේ මැච් එකේ ගෲප් ස්ටේජ් එකේදී ඉන්දියාව කැපෙනවා. බංග්ලාදේශෙන් පැරදිලා කැපෙන්නේ. බංග්ලාදේශෙන් පැරදිලා කැපෙන්නේ ඒකේ නොකවුට් මැච් එකක් එනවා ශ්‍රී ලංකා එක්ක. ඒකෙදී වහම අන්ත විදියට පරදිනවා. ඒ ස්කොඩ් එකේ ඉන්න ප්ලේයර් කෙනෙක් තමයි රාහුල් ද්‍රාවිඩ්. එතකොට ඒ ටීම් එකේ කැප්ටන්. ඉන්දියන් ටීම් එකේ කැප්ටන්. ඒ 2007 දී ඇතිවෙච්ච ලැජ්ජාව ඒ මිනිස්සයා 2007 වර්ල්ඩ් T20 කප් එකට යන්නේ. එයා වෙනුවට රිප්ලේස් වෙන්නේ රෝහිත් ශර්මා. කැප්ටන්සි රිප්ලේස් වෙනවා ධෝනිට. කැප්ටන්සි රිප්ලේස් වෙනවා ධෝනිට. ප්ලේයර් කෙනෙක් විදියට රිප්ලේස් වෙනවා රෝහිත් ශර්මා. අවුරුදු ඕපනින් ස්පොට් එක නේද? ඕපනින් ස්පොට් එක. එතකොට රෝහිත් ශර්මා ඕපනින් ස්පොට් නෙමෙයි ගැහුවා. එතකොට සේවාග් හිටියා නේද? සේවාග් හිටියා ඊට පස්සේ රොබින් උත්තප්පා හිටියා. හරි. එතකොට රෝහිත් ශර්මාට අවුරුදු 20යි. 2007 දී සවුත් අප්‍රිකාවල තමයි වර්ල්ඩ් කප් එක තියෙන්නේ පළවෙනි වතාවට. දැන් මේකේ තියෙන අර කෝයින්සිඩෙන්සස් කියලා කියන්නේ රෝහිත් ශර්මාගේ පළවෙනි වර්ල්ඩ් කප් එක තමයි 2007 දී රාහුල් ද්‍රාවිඩ්ව රිප්ලේස් කරලා ගහපු එක ප්ලේයර් කෙනෙක් විදියට. 2024 දී රෝහිත් ශර්මාගේ අන්තිම T20 මැච් එක කැප්ටන් විදියට වර්ල්ඩ් කප් එක දිනනවා. ඒකේ කෝච්ට ඉන්නේ රාහුල් ද්‍රාවිඩ්. දෙන්නම සමු ගන්නවා. ඒත් එක්කම ස්කොඩ් එකේ වත් හිටපු නැති විරාට් කෝලි එයත් 2024 සමු ගන්නවා. ඒකේ එක වීඩියෝ එකක් තියෙනවා අපිට ප්ලේ කරන්න පුළුවන් නම්. මේකේ මේකනේ. ඔව් මේක. On millions listening around the world at various hours of the day and night. They won't be sleeping. They will be celebrating for a long, long time. Last time for such a great man and Rahul Dravid. Look at that for emotion. Look at that.
ක්‍රීඩකෙක්ට වඩා සෙලිබ්‍රේට් සෙලිබ්‍රේට් කරනවා එත කැම්පේන් එකකුත් ගියා ස්ටාර්ස්පෝට් නෙට්වර්ක්ෙන් කැම්පේන් එකක් ගියා කප්පගේ සෙමිෆයිනල් වගේ ස්ටේජ් එකට එනකොට ඩුවිට් ෆෝ ඩ්‍රාවිඩ් කියන ඩුවිට් ෆෝ ඩ්‍රාවිඩ් කියන එක ඒකේ ඔය තියෙන ඔය සාමාන්‍යයෙන් රාහුල් ඩ්‍රාවිඩ් කියන්නේ අපි ද වෝල් කියලා කියන්නේ බොහොම කූල් ඇන් කම්පෝස් මිනිස්සෙක් එයාගේ ජුබිලේෂන් එක එයා පෙන්නන්නේ අර 2007 ඉඳන් තද කරගෙන හිටපු එක මට වර්ල්ඩ් කප් එකක් අදිනා ගන්න බැරි වුණා කියන එක රිසල්ට් වලින් පෙන්නනවා රාහුල් ඩ්‍රාවිඩ් කියන්නේ ලෝකේ බිහිවෙච්ච පිතිකරුව අතරේ අංක එකේ පිතිකරුවෙක් අංක එකේ පිතිකරුව අතර ඉන්න එක්කෙනෙක් සහ ටෙක්නිකලිටිස් අතින් ඉතාම නිවැරදි පිතිකරුවෙක් ඩ්‍රාවිඩ් ඩ්‍රාවිඩ් නිකන් ඕන තරමක් ටොක්කලා ලෑල්ල දාලා ඉන්න පුළුවන් කිසි ගේස්සක් නැතුව ඇග්‍රෙසිව් වෙන්න ඕන තැන්වල උස්ස ගන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රිකට් මයින්ඩ් එකක් ඩ්‍රාවිඩ් කියන්නේ හැබැයි වර්ල්ඩ් කප් එකක් තිබ්බේ නැහැ ඒ සතුට තමයි සමරන්නේ ඔතන තව විශේෂ දෙයක් තියෙනවා මම මේ දැන් අපි කතා කරේ මේ ඩිසිප්ලින් ඇන් කන්සිස්ටන්සි කියන කතන්දරය ගැන. හා. ඔතන හසලකයි සතිසයි තිවංක කන්සිස්ටන්සි දැන් අපිට කියන්න බෑ අපිට හරියම ජිම් නෑ කියලා ඉවරලා අපිට හරියම න්ියුට්‍රිෂනිස්ලා නෑ කියලා කියන්න බෑ අපිට හයි පර්ෆෝමන්ස් සෙන්ටර්ස් තියෙනවා. හැම රටකටම තියෙනවා හයි පර්ෆෝමන්ස් සෙන්ටර්ස් කියන්නේ බෝලෙන් බෝලෙට බලනවා හැම මැච් එකකට පස්සේ මේක මොකද උනේ කියලා ඉවර. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපි අර හරියටම ඕගොල්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීලගේ කතාවක් කතා කරේ මේ 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 අනුරාධ ජයරත්නලා අර හිරේ ගිහිල්ලා යව්වට පස්සේ ආව ක්‍රිටිසයිස් කරාට පස්සේ අනුරාධ ජයරත්න ඇවිල්ලා ඉවරලා ක්වෙස්චන් කරන ඕගොල්ලෝ කොහොමද මාව ක්වෙස්චන් කරන්නේ මගේ മന്ത്രി වරප්‍රසාද නැති වුණා වගේ අපේ ක්‍රිකට් එකට හැම වරප්‍රසාදයක්ම තියෙනවා තිවංක නැති දෙයක් කියලා නෑ හැම පාසුකම්ම තියෙනවා end of the day අපි මැච් එකක් පැරදිලා ආවට පස්සේ මම තිවංක බැට් එකක්වත් අල්ලන මිනිහෙක් නෙමෙයි හරි මම රෙස්පෙක්ට් කරනවා මේ ගේම් එකට මොකද 60 කිලෝමීටර 150 අතර යන බෝලයක් කැවෙන්න ඉවරලා මට මේ නිකන් අතින් මිනිස්සෙක් ගැහුවොත් රිදෙනවා හරි ඒ ක්‍රිකට් ඇවිල්ලා ඉවර වෙලා අහනකොට මේ සෝෂල් මීඩියා වලින් අපිව බෑකප් කරේනේ අරකයි මේකයි කියලා අර වගේම සිනාරියෝ එකක් නේද අපේ තියෙන්නේ සහ හොඳනික මං කියන්නේ දැන් කොළොස් දෙනෙක් ඉන්නවා එකතු වෙලා ගහපන් අපිත් බෑක් කරන්න ඕනේ බෑක් කරන්න ඕනේ මේක ෆෑන්ස්ලා කියලා කියන්නේ ඒ මාරන්න දැන් ඔහොම ගියාම අපි දැන් ගෙදරක් අපි තුමු තාප්පයක් බදිනවා මේසන් බාස්ලා වැඩ කරන්න ආපු අපි උන් වැඩ කරනවා බල බල අප්පුනික ගහ ඉන්නෝනේ ඒ කමෝන් බාස්ලා ෂා ඒ ගල නම් බැඳා බැඳලා කමෝන් තව ගලක් බඳිමු තව පිස්සුද ඒ මොකුත් නැතුව තමන්ගේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ ඒකනේ වෙලා තියෙන්නේ දැන් එතකොට හැම දෙයකටම අපි කියනවා අපේ අතින් වෙන්න ඕන දේ අපි කරන්නේ නැහැනේ හරි ඔතන ඔයාලා මේ මොකද්ද දැකලා ඇති ස්පොන්සර් ගහලා තියෙනවා ලංකාවෙන් මේ පාර ස්පොන්සර් අමුල් ඔව් අමුල් ඒ කියන්නේ ඔෆිෂියල් ආම් පාර්ට්නර් කියලා කියන්නේ ආ ඒ කියන්නේ අපි ඔෆිෂියල් කියන්නේ නිල අතේ ගන්න පාර්ට්නර් ඒ කියන්නේ ෂර්ට් එකේ මේ අතේ ෂර්ට් එකේ මෙතනද ස්ලීව් එකට වෙනම ඉන්නවා හැම ඉන්නවා මම ඔය අමුල් එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා අමුල් එක පටන් ගන්න තියෙන්නේ 1946 තිවක් අසලකයි ඉන්දියාවේ කෝපරේටිව් එක කෝපරේට් ඇඩියට ඒකට කියන්නේ white revolution කියලා. ඒ කියන්නේ කිරි වලින්ම නේ ඔය ඇවිල්ලා තියෙන අමුල් කිව්වහම ඔය මං සතිසයට චීස් වගේකුත් ගෙනල්ලා දුන්නා. එතකොට 1946 දී ඔය කම්පැනි බිල්ඩ් වෙලා ඇවිල්ලා 1956 දී තිවංක ඒකේ මාකටිං මැනේජර් විදියට ගන්නවා මිස්ටර් සේක්‍රු කියලා කෙනෙක්. එයා 1976 දී ශාම් බෙනගල් කියලා වෙලා ඉන්දියන් ෆිල්ම් මේ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නේ. එයත් එක්ක එකතු වෙලා හදනවා ඩොකියුමන්ටරි සීරීස් එකක් මේ අමූල් එක ෆේමස් කරන්න. හැබැයි ඒ දවසර තිබිච්ච ටෙලිවිෂන් නේම ඒවා නැති හින්දා ඒ ෆේමස් නැති හින්දා ශාම් බෙනගල් කියනවා අපි කරමු පොඩි මූවි එකක් කියලා. හරි. ඒකට ඕන ෆන්ඩ් එක තමයි ලක්ෂ 10ක් ඉන්දියන් රුපියල් ඒ දවසර 1976 දී. හරි. මෙයා කියනවා අමුල් එකේදී මේ අපිට එච්චර සල්ලි නෑ දැනට ඕක දෙන්න මොකද කරන්න කියලා. එතකොට මේ ශාම්බෙනගල් කියන ඉතින් ඔයාලක ෆාමර්ස්ලා ඉන්නේ. කිරිගොවියෝ ඉන්නේ. එයාලට කියන්න ෆන් කරන්න කියලා. ලක්ෂ 5ක් කිරිගොවියෝ එකතු වෙලා රුපියල් 2-2 ගානේ දාලා ලක්ෂ 10 හොයලා හදනවා පළවෙනි ඉන්දියාවේ ක්‍රවුඩ් ෆන්ඩඩ් මූවි එක.
අමුල් ගැන හරි අමුල් මේ ගැන 1976 දී ඔක හදන්නේ. එතකොට ඉන්දියාවේ පළවෙනි ක්‍රවුඩ් ෆන්ඩඩ් මූවි එක 1956 දී තමයි හයිලන් මෙහෙ හදන්නේ මිල්කෝ එක. මිල්කෝ එක කොහෙද ඉන්නේ අමුල් කොහෙද ඉන්නේ? ලංකාවේ හයිලන් ටිකක් ඔය මෝරලේ පැත්තට වෙන්න ඉඳලා ජාතික සම්පත් විකුණන්න බෑ. විරුද්ධයි විරුද්ධයි හිතන්න අපිට මිල්කෝ එක විකුණන එක ජාතික ආරක්ෂාවට අපේ කිරි වලට වෙන මොන හරි මික්ස් කරලා අපිට බඩ යන්න පුළුවන්. අපේ හරක් කන්නේ මොන වගේ තනකොළද වගේව හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මෙච්චර මේ තත්ත්වෙන් තියෙන්නේ ඒ තනකොළ වල මොනවාරි සම්බන්ධයක් තියෙනවා එලි වෙන්න පුළුවන් තර්ජනයක්. මිල්කෝ එක දෙදේක තර්ජනයක් කියන්නේ කියන්නේ උනාට හිතන්න ඒ මිනිස්සුත් ඔය ගෞරවු ගන්න ඇතුළත අවුරුදු 77ක් ඇතුළත ඔම ඇවිල්ලි ඉවරලා අපිටත් ඔය හයිලන්ඩ් එක ඔය මට්ටමට අරගෙන තිබ්බනම් කවදාරි දවසක සමහරවිට 2048 දී මේක වෙන්න පුළුවන්. තව කවුරුහරි කතා කරන්න පුළුවන් ඔය ඉන්දියන් ටීම් එකේ නිල අතේ ගහන පාට්නර් හයිලන් මෙයාලගේ කතාව මේ කියලා. discipline and consistency ඔක්කොමත් එකතු වෙලා එන එක තමයි. ඒක ගහනවද? බට ඒකට හොඳම උදාහරණයක් තියෙන්නේ. තිවංක මට වාට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. හසලකා අයියට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ මෙතන. අපි විහිළුනේ කරන්නේ. අපි මම හසලකා අයියා සතීස් අයියා අපි ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ස්ලා. විහිළු කරලානේ අපි සල්ලි හොයාගන්නේ අපේ ජීවිතය අරගෙන යන්නේ. එහෙමයි කියලා ඉවරලා මේ මම විහිළුනේ කරන්නේ ස්ටේජ් එකට ගිහිල්ලා ඉන්නේ කියලා ඉවරලා හසලකා අයියා කවදාවත් මේ ඩිසිප්ලින් කන්සිස්ටන්සි නැති මිනිස්සෙක් නෙමෙයි. ළඟින් ඉන්න හින්දා මම දන්නවා කොච්චර ස්ක්‍රිප්ට් ලියනවාද. හරි ඊට පස්සේ ෂෝ එකකට කලින් කොහොමත් පෑ දෙකකට කලින් එයාගේ zone එකක් තියෙනවා. ඒ zone එකේ ළඟම ඉන්න මම මටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ හිට මෙහෙට ඇවිද ඉන්නේ. දැන් joke එක වැඩ කරේ නැතුව අපි කොච්චර pressure එකකින්ද ඉන්නේ කියන්නේ දිවංක. අපි පළවෙනියටම ෂෝ එක ඉවර වෙච්ච ගමන් අහන්නේ කාගෙන් හරි මචං joke එක තේරුණාද? hina වුණාද? ඕගොල්ලන්ට අපි කොහොමද අය ඔස්ට්‍රේලියාව ගිහිල්ලා අහන්නේ ඔයාලට satisfied අපි විහිළු කරාද කියලා. දැන් මම නම් හැබැයි එහෙම නැහැ. මං ටක් ගාලා මේ මගේ පර්ෆෝමන්ස් එක ඉවර වෙච්ච ගමන් මම PUBG ගන්නවා. එහෙමද? ඔව්. අම්මෝ. PUBG නේද ඔබ? ඒක කල ඉවර වෙච්ච ගමන් PUBG ගන්නවා. එතකොට ඒ කියන්නේ නිකන් ඉන්න අනිත් වෙලාවල් වලටත් PUBG ගන්නවා. අනිත් වෙලාවටත් PUBG ගන්නවා. වෙන වැඩක් නැහැ නේ. වැඩක් නැහැ නේ අපිට. පර්ෆෝම් කරලාට පර්ෆෝම් කරනවා ඉවර වෙච්ච ගමන් PUBG ගන්නවා. පර්ෆෝම් එක හොඳට කරනවා. ඔව් ඒක හොඳට කරනවා. ඒක ඉදන් මම දෙනවා නේ. ඒක එයාට අදාල නැහැ නේ. ඒ අපි මිනිස්සු hina වුණා, tina වුණා නැත්තම් නැහැ. අපි වැඩෝනේ මම. ඊගොල්ලෝ ටකල PUBG මිනිස්සු ගහනවා. මිනිස්සු ටික ප්‍රශ්න. මිනිස්සු hina වුණ නැතුනොත් ඒක මිනිස්සුගේ ප්‍රශ්නය. PUBG ගහද්දි කවුරු හරි PUBG 5-6 දෙනෙක් එකතු වෙලාට ගහන්නේ. වරද්දෝ මම බයිනවා. මොලේ කල්පනා කරලා ගහපන්. මොයිසේ වැදුනද? මේසේ වැදුනද කියලා ඒව නැහැ. ඒව නැහැ. එතකොට තිවංග මම මේ කියන්නේ. එතකොට ඒ කියන්නේ hina වෙන එක නැති එක ඔයාට control කරන්න. ඒක මිනිස්සුන්ගේ වැරද්දන්නේ. මේ මේ විහිළුව සාර්ථක වෙනවද නැද්ද කියලා අපිට control කරන්න බෑ. තිවංග ඔය කියන තරම් ලේසි නෑ මේ මේ විහිළු කරන එක කියන්නේ. අමාරුයි. ඕගොල්ලෝ ගිහිල්ලා කරලා ඕගොල්ලෝ ඕගොල්ලෝ විහිළු කරලා තියනවද? නෑනේ. නෑනේ. ඔතන තිවංග ඔල්ල මේ සෝෂල් මීඩියා වල කියන විදිහට වීලු කරන්න බෑ. ඔතන මට වාට ක්‍රෙඩිට් එක දෙන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඩිසිප්ලින් ඇන්ඩ් කන්සිස්ටන්සි කියන දේ කොච්චර මිනිස්සෙක්ව තැනකට ගෙනියන්න පුළුවන්ද කියන එක, කොච්චර පහසුකම් තිබුණා නැතයිද කියන එක. ගිය අවුරුද්දේ ඔය DD වා මාර්තු වල ඇවිල්ලා ඉවරලා ඔයා එනවා යනවනේ එහෙම තිබුණා. ඊට පස්සේ ජූන් වලින් පස්සේ මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ ඔයා කන්සිස්ටන්ස්ලි මේක එන්න පටන් ගත්තනේ තිවංක. මම මේක ඔබ්සර්ව් කරා. මොකද දන්නවද මම ඒ කියන්නේ? මට මතකයි බ්‍රූනෝ අයියා ඒ දවස්වල ජූඩි ගිය අවුරුද්දේ කියනවා මල්ලි ඇවිල්ලා ඩෙරි ඩෝස් කියලා එකක් තියෙනවා ඇවිල්ලා ආඩු වෙන්න කියලා. මගේ තිබිච්ච චැලෙන්ජස් එක මට එන්න බැරි වුණා. හැබැයි තිවංක බලන්නවා කන්සිස්ටන්ටි ඇවිල්ලා 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 ඉවරලා අද ඔයා හොඳ පොඩ්කාස්ට් කෙනෙක් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. කමඩි චන්දීල ලෙවල් එකට ඇවිල්ලා තියෙන තිවංග ජන බලවේගය කියලා. හසලක තුෂාරට ප්‍රශ්නයක් කරන මට්ටම අභියෝගය. විහිළුව පැත්තකට තියලා බැලුවොත් ක්‍රිකට් ගහන හරි ඕනම දෙයක් කරන මිනිස්සුන්ට කන්සිස්ටන්සි ඩිසිප්ලින් එක තිබුණොත් තිවංග ගොඩක් දේවල් කරන්න පුළුවන්. I'm a big fan of you මචං. Thank you. ඒ වුණාට මිනිස්සුන්ට කරන හැම එකේම කන්සිස්ටන්සි තියාගන්න බෑනේ. ක්‍රිකට් විතරද තව කොච්චර දේවල් තියෙනවද කරන්නේ? අපි ගෙවල් වල ඉන්න එපා. ඔව් අපි ගෙවල් වල ඉඳලා අපේ ප්‍රශ්න විසඳන්න එපාද? අපි මේ PUBG ගහන්න එපාද?
ඒගොල්ල කන්සිස්ටන්සි ඇති වෙන මොනවා හරි දෙයකට. හැබැයි තබුම් කරන දෙයට කන්සිස්ටන් උනා නම් මං හිතන්නේ ඔය අපේ ක්‍රිකටර් මුරලි කිව්වා වගේ මේක කවදාවත් හැදෙන්නේ නැත්තේ ඩිසිප්ලින් කන්සිස්ටන්ට් නැති ඉඳලා අෆ්ගන් ටීම් එකේ අරම නෑ කියලා කියනවනේ. බෝඩ් එකක් නෑ, ග්‍රවුන්ඩ් එකක් නෑ කියලා ඉවරලා. ඒක මොකුත් නැති හින්දා ක්‍රිකට් ගහන. ක්‍රිකට් ගහන්නේ ඒක හින්දා. වෙන වෙනම කරන්න වෙලා වන්න වෙන මොකුත් නෑ නේ කරන්. දැක ක්‍රිකට් කතා කර ඇති නේද? අපේ අපේ ඔය ගැන මම පොඩ්කාස්ට් එකක් කරා උදිත් රෝෂක. අපි ඔය දේවල් කතා වුණා ඒකේ පැය දෙකක විතර පොඩ්කාස්ට් එකක්. ඒකත් කවුරු හරි තාම බැලුවේ නැත්නම් බලන්න අපි ඒකෙදි කතා කරා ඔය ටික. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ ක්‍රිකට් වල තියෙන ප්‍රශ්නේ ඕක තමයි. සමහර අයට ටැලන්ට් තියෙනවා, ඒක පර්ෆෝමන්ස් වලට කන්වර්ට් කරගන්න බෑ. ඒ කියන්නේ ටැලන්ට් එකක් තිබ්බ බලියට මිනිස්සෙක් ෂයින් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ ටැලන්ට් එක ෂයින් කරගන්න වැඩ කරන්න. අපි හැම කෙනෙක්ටම ටැලන්ට්ස් තියෙනවා. ටැලන්ට්ස් තියා සපත්තුවක්වත් ෂයින් වෙන්නේ නැහැ ඒකට වැඩ කරලා. ඒක සපත්තුවක්වත් ෂයින් වෙන්නේ. ඉතින් මේ අපි ඒකේ කතා කරේ ওই ටික තමයි. ලංකාවේ ක්‍රිකට් වල අඩුපාඩුව තියෙන්නේ කොහෙද කියන එක බැලුවාම හොඳටම තේරෙනවා. අර එළිය අනිත් ඔක්කොම තිබ්බත් ඒ දිවල් වලින් වැඩක් ගන්න ඕමනාව තියෙන මිනිස්සු ටිකක් නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ වෙලා තින්නේ කියන්නේ. එමයයි. පරදිනකොට අපිත් එක්ක ඉන්න බැරි නම් දිනනකොට අපිත් එක්ක සමරන්න එන්න එපා. අපි යනවා. අපි යනවා දිනනකොට ඔයගොල්ලෝ සමරන්න. මේ මේ ආතල් නිවුස් එකක් තියෙනවා. හරි. සමගි ජන බලවේගයේ മന്ത്രി කණ්ඩායම් රැස්වීම තිබිච්ච වෙලාවේ මේ මේ සතියන්තේ නෑ ඊයේ හරි පෙරේද හරි දෙවෙන්ද ඊයේනේ ඊයේ තිබිච්ච മന്ത്രി කණ්ඩායම් රැස්වීම පටන් ගන්නකොටම ඉස්සෙල්ලාම බුද්ධික පතරණ മന്ത്രിවරයා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනාව පදබ മന്ത്രി කණ්ඩායම ඒකමතිකව සම්මත කරනවා. හරි. යෝජනාව තමයි වර්තමාන රජයා එක්ක කිසිම ආකාරයක සම්බන්ධ වීමක් ජාතික ආණ්ඩුවකට හෝ හරි ජාතික ආණ්ඩුවක් හැටියට හරි තනි තනියෙන් හරි කිසිම ආකාරයකට වර්තමාන රජයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු නොකළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරනවා. බුද්ධික පත්‍රණ. ඊට පස්සේ මුළු සජබ කණ්ඩායමම ඒකමතික අත්උස්සලා ඒකමතිකව ඒක තමයි ඒක තමයි. අපි ඒක කරන්න හොඳ නැහැ. අපි යන්න හොඳ නැහැ. අපි අපි මේගොල්ලොත් එක්ක අපිට සම්බන්ධයක් නැහැ නේ. අපිට ඒගොල්ලොත් එක්ක ඉන්න බැරි හිටතර අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඒක යන්නේ නැහැ කියලා. සීරම අත්උස්සලා ඒක සම්මත කරලා. අර ලේවලින් කර මතකද බුද්ධිමත් කරලා ඒක ඒත් එයාම තමයි. ඒත් එයාම තමයි. මේ ලේවලින් එළියපු එකනා ගැන තමයි අපි කලින් කතා කරේ. අනික ඔහම මේ මේ පක්ෂ දාලා යන්නේ නැහැ කියලා ලියුමක් දීපු එක්කෙනෙක් ඇග්‍රීමන්ට් එකක් දීපු එක්කෙනෙක් ඉන්නවනේ. ඇයි අපි ආගෙන කතා කරන්නේ? දයාසිරි ජයසිරි. මනුෂ ලියුමක් දුන්නාද? කෙලිම ලියුමක්. ආ සජිත් දුන්නා. ඕ එමේ මෑතකනේ මං කියන්නේ කලින් දයාසිරි ජයසිරි යන්න කලින් ලේවලින් අස්සම් කරලා දුන්නේ මම UMP දාලා යන්නයි කියලා. පහුවෙන්ද උදේ ගියා. ඌරු ලේවලින්ද? නෝස කතා කියන්නේ. බුද්ධිකක් දුන්නා. එහෙම එකක්. කොහමද? නෑ මට මට හරි ආතල්ලේ දෙ. කියන්නේ මසන් දැක් යම් පිරිසක් සජබෙන් ගලවලා ගන්නවයි කියලා රනිල් කියනවා. ඒ රනිල්ට පොහොට්ටුවෙන් චැලෙන්ජ් එකක් දෙනවා. ඔයා 15 වෙනිදාට කලින් කරන බගුලක් කරලා පෙන්නන්න නැත්තම් 17 වෙනිදා වෙනකොට වැඩේ ඉවරයි. අපි දානෙක් කරව දානවා. දානෙක් කරා කවුද කියලා තාම කියන්නේ නැහැ. තවදී අපේක්ෂකත්වයේ ගත්තොත් අර එන කට්ටිය ඕන්නේ අපි දෙනවා මේ. ඔව්. එහෙම කියනවා. ඔව් අපේ ඒවත් කියලා පක්ෂ සාමාජිකත්වයේ ගන්නවට කියලා. ඉතින් එහෙම සිටුේෂන් එකක් ඇතුලේ ඇත්තටමත් දැන් මේ මේ අදාළ කාරණා සම්බන්ධ ඩීල් යනවා ඇතනේ. එන්නේ නැද්ද ඔයා? සීන් එක දැයි ඒ සීන් එක දැයි යනවා ඇතිනේ. මේ අපි අච්චරක් දෙන්නම් මෙච්චරක් දෙන්නම් කියලා ඒවත් ඔක්කොම යන අතරේ ඒක නවත්ත ගන්න ඒ පක්ෂය දන්න මෙතෙන්ට කමේදවා කියන්නේ යෝජනාවක් සම්බන්ධ. ඔය කියන්නේ ළමා සමාජයක් කියන්නේ. තුනේ පන්තියේ ගෑනු ළමයි සෙට් එකක් වගේ. ඔය ඔයා සත්තයි පින්කි ප්‍රොමිස් කියන්නේ යන්නේ කියලා පින්කි ප්‍රොමිස් දෙන්න. මචං මොනවද මේ කරන්නේ? ඉගෙන බුද්ධික පතිර ඇවිල්ලා අපි කවුරුත් යන්න හොඳ නැහැ. අපි UNP එකට යන්න හොඳ නැහැ. අපි ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ නැහැ. සත්තයි කියන්නේ. සත්තයි. දැන් මට ඒකේ යන්න කතා කරගත්ත දෙන්නෙක් ඉන්න.
තත්තයි දැන්තත් යන්න ඉරණම් කෙටලා තියෙනවා, ගණන් කතා කරලා තියෙනවා, ඇඩ්වාන්ස් අරන් තියෙනවා, උත්සව කියලා පයිප් පාගෙන එහෙම යන්න සෙට් වෙච්ච පොඩ්ඩ එක ළඟ නේද හාසක් එහෙම කතා කරගන්න හරි මේ ඕනින්ද එනවා මේ අත උස්සන්න මේක සත්තයි කියලා අත උස්සන්න තපංජකෝ කෙලෝ ගන්න දැන් උස්සපක් මොන රට විහිළුද වචන් මේ කරන්නේ. ඔය විදිහටම ඔය කට්ටිය එකතු වෙලා 2014 එක්තරා දිනයක ඔය විදිහටම ඔබතුමා යනවද කියලා අහපු එක්කෙනෙක් යන්නේ නැහැ කියලා හවස ඇවිල්ලා ප්‍රෙස් එකක් තියලා ඔය පැත්තෙන් සරාද්පති තුලා. ඔය විදිහටම පිස්සුද මම හරව නම් ඇවිල්ලා පත්ති දෙනවා. ඇවිල්ලා පත්ති දෙනවා මම. කියලා අහපු එක්කෙනෙක් තමයි. ඒක ආපු කෑම වල වැරද්දනේ මචං. අප්ප අහපු ඉඳරේ. අප්ප විසනවා. මම හිතන්නේ සජබේ ඊළඟට ගන්න ඇක්ෂන් එක තමයි ඔය පැත්තේ කිසිම මේ මේ සාදයකට මීටින් එකකට හරි ඒ කිසිම ඔෆිෂල් නමවට ආප්ප තියන්න බෑ. නෑ මේ දැන් මට වෙන දේ සජිත් ඉස්සරහට සිද්ධ වෙයි මේ 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 මන්ත්‍රී කණ්ඩායම ලොකු වුණා වගේ කාබරයක් අතට දාලා බෙඩ්ෂීට් එකකින් වහලා තන්දි උරුණාට පස්සේ පිට්ටනියෙන් දාලා ආවල එළියට ගන්න නැත්තම් නම් බේර ගන්න බෑ මේ අර ඉදිය. එහෙම කරලා ගියපු අය ඉන්නවා මේ. ඔව් සජිත් ඒකත් කරන්න ඉන්න තියෙනවා. හරිද? මන්න මේ කියන්නේ හරි විනෝදයි. හරිම විනෝදයි. ඔතන අර සතිෂය කිව්වා වගේ ඇත්තටම යන්න බලන් ඉන්න සෙට් එක වෙන කොහෙන් අර hina වෙවි අත උස්සන්න. ඔව් ඒ අත උස්සලා පුටුවලි සද්දා වෙනද දැන්. අර සද්ද පොඩ්ඩක් දැන්. අන්නේ සද්ද වලට හැනද තව ටිකක් කරලා සද්ද කූජන සද්ද. දැන් ඇහෙන්නේ නැහැ. බලන්න. කොහොය හරියට පුටුවට උඹනා දෙ දෙන්නේ නැහැ. මේ ඔය ඇති නේද අපි මේ මේ මිනිස්සුන්ව කෑව ඇති නේද දැන් මේ අතර මිහින්තලේ නාහිමිත් ජනාධිපති ඡන්දට එනවා කියලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවා හැංගුණ වේ ධම්මරතන නාහිමියෝ පැවසුවා. ආරාධනාවක් නැහැ. එපා. ඒ කියන්නේ පාට. ඔන්න ඊටාම ඍජුව ඊටාම ඍජුව ක්ෂණිකව සතීස් නඩේසන් මහතා වලවහැංගුණ වෙවේ හාමුදුරුවන්ට ආරාධනා නොකළා. ඔන්න ආරාධනා නොකළා. දැන් ඉන්නවා මත් බලා දෙන්නවා. මේකේ තව මරු කතාවක් කියනවා. මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට හෝ ජනාධිපති කමට හෝ නොව රටේ ඕනෑම තැනකට යාමට සූදානම් බව වලවහැංගුණ වෙවේ නාහිමියෝ ප්‍රකාශ කළා කියලා. අර රජනිකාන්ත රජනිකාන්ත ඒක තමයි බලද්දි වඳින්නම් එපා. අනිත් එක මචං දැන් ඒ කියන කතාව වල කියන්නේ දැන් මේ කියන ඒ කියන විදිහට රටේ ජනතාව වෙනුවෙන් මම ජනාධිපති කම ගුණත් ගන්නල. ඒකනේ ජනාධිපති කම කියන්නේ අප්සෙට් වැඩක් වගේ හැකියාවක් කරනවා නේද ඒක. ජන රටේ ජනතාව වෙනුවෙන් මම ඕන ගිනි ගොඩකට පයින්ද ලෑස්ති. මම ඕන අපායකට යන්න ලෑස්ති කියන ටෝන් එක නේද තියන්නේ. මම සක්විති රජකම උනත් මන් දැනක් හිතේ නෑ අපේ හාමුදුරුවනේ සක්විති රජකම එච්චර කුජීතයි රටේ ජනතාව පැටලෙනවා නේද ආසයිනේ. ඔය ඇත්තට තියෙන්නේ ආසාවනේ ඇත්තට තියෙන්නේ ආසාව. අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඔන්න ඕක නැති කරන්න කියලා. ඔකට දෙන්න තියෙන එක උත්තරයි බුදුහාමුදුරුවන්ට වදින අත් දෙකෙන් වැඳලා කියන්නේ එපා. එක් බාර නටන්නද? අයියෝ අයියෝ හැමෝටම ජනාධිපති වෙන්න හිතන කාලයක්. ඔව් ඔව්. මේ හැම කෙනෙක්ම හිතනවා ඒගොල්ලොන්ට ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ ඒක කොහොම වෙනවද. ඕක ලෙඩක් වගේ. ජන හිතට නෑ. අපිට මේක නමක් හොයා ගන්න වෙනවා මතක. ජනපති ජනපති රදය ඉරුවා රදය වගේ. දැන් අපි කලින් මේ බුද්ධිගේ අත උස්සලා මේ ගත්ත තීන්දුව ගැන කිව්වම මට මට දැන් මේ පැත්තෙන් බලනකොට අර මේ ෆොන්සේකාගේ නිවුස් එක කියවමු. මේ අත උස්සන්නේ නෑ නෑ. ඔය සත්තයි යන්න නිවුස් එක. ෆොන්සේකා යන්න. ඔව් යන්න කලින් පක්ෂේ එළවිවි උදාරව. ඒක බරු කඹ ඇදිල්ල ඒක. ෆොන්සේකා ඔව් ගැටුමක් තියෙනවා. ගැටුම මොකද්ද? ෆොන්සේකා යන්න හදනවා. තද ගැටුමේ අනිත් පැත්තෙන් නුම් පොන්සේකා නවත්ත ගන්න හදනවා නේ අනිත් පැත්තේ පොන්සේකා වෙනවට ඉතින් අවුලක් නැහැ නෝ දැන් ඔගේ ගැටුම කොතනද තියෙන්නේ පොන්සේකා යන්න හදනවා අනිත් උගේ වෙනවට
ඉති පහක් දාල ඇද විට සිටුවේශ නයෝයෝ මේ අදර ඇතිනේ අදට ඇතිරේ දැ අදර ඇති එ වැඩිත් එක්ක වංගිතන්නේ මේ දැන් මෙහෙම තමයි ඈ එනම අනවස වතාවක් කියලා දෙන අරුණ් සවින්ද ජනතාවට නිවන් ගන්න බැරිද නැහැ කියලා අම්බෝ එන්න වැන්දා ඔය වගේ කියන්න එපා මේ අපි එදා යමු මේ දවස් ටික කොහොම තමයි ඈ මෙතන ඉඳන් දැන් ඉදිරි කාලය ඉතාම බරපතල විදිහට විනෝද ජනක වැල්පාල ජනකමක් මෙහෙම හකහකක හිනාවෙන්න තියෙනවා කියන්නේ සෑහෙන පරිස්සමෙන් මාස 4ක වගේ කාලයක් ඔව් ඒ කියන්නේ මේ 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 හිනායන හිනාවේ තරමට වැල්පාලම කඩකට ගිහිනවා ඒ තරම් විනෝදයක් සපයන්නේ අපි ඉතින් හෙටත් හම්බෙමු thank you මේ පැත්තට ආවට ජය thank you